කාලවේලාවේ අනහින්දා අපි ප්‍රශ්න සාකච්ඡාවට යොමු වෙමු කාට හරි මොන හරි දෙයක් පැහැදිලි කරගන්න තව දුරටත් විස්තර කරගන්න අවශ්‍යයි නම් දේශනාවට අදාළ හෝ අදාළ නොවන ඕනම දෙයක් අහන්න පුළුවන් අවසරයි කෙනෙක් පිළිබඳ දේශසහගත සිටුවීමක් මතුවනහම එය නිතරම මතුවෙනවා නම් එය මෛත්‍රී භාවනාව සහ මනසති භාවනාව බුද්ධාසති භාවනාවේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන ආකාරය ප්‍රායෝගිකව උදාහරණයකින් පැහැදිලි දෙන්න ඉල්ලා සිටිනවා මුලින්ම කියන්නකෝ ඔබතුමා දන්න මෙත්තානුසතිය අසුබ මේ මරණානුසති බුද්ධානුසති මොකක්ද කියලා දැන් ඒ කෙනා පිටුමද මට සිටවිල්ලක් ආවහම් දේශාහක සිටවිල්ලක් ඒ කෙනා පිටුමද මතුනහම ඒක නරක සිටවිල්ලක් බව දැනගත්තට පස්සේ මමද සීලෝග සත්‍ය මේ උටාපන්න ඵලයේ නිදුක් වේවා සෞඛ්‍යදාය ඒකේ කළහම ඒ වෙලේ අර එන වේගය සමතේ වශයෙන් අඩු වෙලා එනවා ඊට පස්සේ මේ මරණාසතිය දෙමු වෙනවා එතකොට කරන්නේ මම කැමති දෙයක් කියලා කිව්ව නිසා ඒක මට හිතේ ඇති වෙලා ඒකයි මම මේ තරහ ගත්තේ මම මේ විදිහට දිගින් දිගටම තරහ ගන්න ලෝ හොඳ නැහැ එහෙනම් මම මගේ අර පිට වෙන කිරණ මේ නරක කිරණ එළියට යන්නේ ඒවල මටම හානියක් වෙනවා මේක වැරදි වැඩක් කියලා හිතාගෙන ඒකෙන් ඉවත් වෙනවා නමුත් ඒක දිගටම නැවත නැවත එනවා නම් ඒකම තමයි කරන්නේ ඒ විදිහම කරන එක හරිද නැත්නම් එහෙම කරලා මොකක් හරි ප්‍රතිපලයක් ලැබුණා කියලා ඒ වෙලෙත් ඒක හරි තරහක් ජනිත වෙනකොට දැන් තරහවට විරුද්ධ දේ තමයි දැන් තරහවක් ව්‍යාපාදයක් වෙනකොට ව්‍යාපාදයට විරුද්ධ දේ තමයි මෛත්‍රිය. දැන් ව්‍යාපාදයක් තරහක් ඇති වෙනකොට ඒක මැඩලන්න මෛත්‍රිය හිතට ගන්න කියලා කිය. ඕක සම්මත සමාජයේ ඉන්න දේශකයන්න් වහන්සේලාත් කොයි කවුරුත් අපි පොඩි කාලේ අම්මලාත් හැමෝම කියනවා තරහ ගන්න එපා පුතේ කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙන්න. ස්වාමීන් වහන්සේලාත් අපට උගන්වපු ගුරුවරුත් වැඩි හිටියොත් හැමෝම කියන්නේ තරහ ගන්න එපා සතුටින් මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න. ඔය හැමෝම කොච්චර ඔහම අපට ඉන්න කියලා කිව්වත් අපි දැන් බලන කොහොමද ඊමේ ඉන්නේ. එතකොට අපිට අපිට පුරුදු වෙලා තියෙනවා අහලා දැනගෙන තියෙනවා හිතේ තරහ කිපදෙනකොට ඒ තරහව අයින් කරගන්න මෙත් අනුසතිය ගන්න මමද සියලු ලෝක සියලු සත්වයෝ සතරාපා දුකින් මිදී සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා සසර දුකින් මිදහස් වී නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියලා ওই වගේ පද ටිකක් කියනවා. එතකොට අපි ඔහොම පද ටික කියලා බලනවා මේ තරහව නැති වෙනවාද කියන එක. එතකොට ඒ තරහව නැති වෙනවාද කියන එක ඔබට ඔබ තුල හොඳට තේරුම් අරගන්න නම් අර හෝස් ගාලා පත්තු වෙන ගින්නට ඔතන්දී ඔබ කරන්නේ වතුර බාල්දියක් ගැසීම. ඒ වතුර බාල්දිය ගහන එකට 1 ඉඳන් 10ට ගණන් කළා 10 ඉඳන් 1ට ගණන් කරත් ඔය දේ වෙනවා. එහෙම නැත්නම් හිතේ හිත වෙන අරමුණකට යොමු කරා නම් සින්දුවක් දහගෙන ඇහුවා නම් කන් දෙකේ ඇඟිලි ගහගෙන හිටියා නම් මොකක් හරි වෙන දෙයක් කරත් ඔය තරහව සමතේකට පත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා මේ ප්‍රශ්නය අහද්දී ඔබතුමාගේ කටින් වචනයක් කියුණා තරහ ගන්න එක වැරදීනේ. ඒක නිසා මම තරහ නොගෙන ඉඳ හදනවා. මේක උනේ මම හිතපු දෙයක් මට කැමති විදිහට පවත්ව ගන්න බැරි වෙච්ච හින්දානේ. ඒක මම එහෙම කරන්න යන හින්දානේ. එහෙනම් මම ඒක එහෙම හිතන එක වැරදීනේ. ඒ නිසා මම එහෙම නොහිතා ඉන්නවා. ඔන්න ඔත්තන තමයි පින්වතුනි ඔබ පටලවාගත්ත තැන. ඔන්න ඔත්තන තමයි පටලවාගත්ත තැන. බුද්ධ දේශනාවේ කොතනකවත් නැ හොඳයි නරකයි කියලා දෙයක්. හොඳට තේරුම් ගන්න මේක. ඔබ හිතනවා තරහ ගන්න එක වැරදි. ඒක නරක දෙයක් මම ඒක නොකළ යුතුයි. දැන් මෙතන වැටුනි වාරණයක් නෙමෙයිද? සත්තු මරණ එක වැරදි. මම සත්තු නොමල යුතුයි. නොමරන්න නැතුව ඉන්න ඕන. වාරණයක් නෙමෙයිද? පංචසීල. ඉතින් පංචසීලයේම තියෙන ඔය වතම නෙවෙයිද උතලත් ක්‍රියාත්මක වෙන්නේ? තරහ ගන්න එක වැරදි මං තරහ නොගෙන ඉන්න ඕන මට කැමති දේ වෙන්නේ නැහැ මං කොහොම හරි ඉවසගෙන තරහ නොගෙන ඉන්න ඕන
පුළුවන් වුණාද පින්වතුනි තරහ නොගෙන ඉන්න කොච්චර හිතුවත් පුළුවන් වුණාද ඔබ දාන්න හදන්නේ වාරණයක් නෙමෙයිද කවුද ඔබට කිව්වේ තරහ ගන්න එක වැරදි කියලා ඔබම නෙමෙයිද හදාගත්තේ එහෙනම් හොඳයි නරකයි කියලා දෙහිකට බෙදන්න යන්න එපා මේ ලෝකෙ කිසිම දෙයක් ඔබ තුල පජානාති වෙන ස්වභාවය ඔබ දකින්න ඔබ තුල ඉපදෙන ස්වභාවය ඔබ දකින්න හොඳ හෝ නරක හෝ ඒ හොඳයි නරකයි කියලා දෙකට බෙදන්න යන්න එපා ඔබට තරහක් ඇති වෙනකොට ඒ තරහව ඉපදෙන හැටි දකින්න රත්විල්ලක් පිච්චිල්ලක් මත්විල්ලක් තැවිල්ලක් 1000ක් කරා මේ ගින්න පත්තු වෙලා ඔබේ ඔබට මහා කේන්තියක් ඇවිල්ලා ඒ කේන්තියක් ටික වේලාවක් තිබිලා ඒකේ උපරිම තැනකට ගිහින් ටික වේලාවකින් ජරා මරණ වෙන හැටි ඔබට පේනවා හොඳට සෝදිසි කරලා බලන්න මේ කේන්ති ඉපදුනේ කොහොමද කියලා අනේ ඒකටයි ওই නාම රූප වල රූප කොටස ඉතා වැදගත් වෙන්නේ හොඳට සෝදිසි කරලා ඇතුළට ගියොත් මේ ක්‍රියාවලිය ඉපදිච්ච හැටි ඔබට පේන්න ගන්නවා ඔබම හදාගෙන ඉන්න පිරියාපිරි ලෝකයක් තියෙනවා ඒ ලෝකේ තිනෝ මේ දේ මෙහෙම වෙන්න ඕනි කියලා ඔබ හදාගත්ත ගති ස්වභාවය ඒක ඔබේ ගතිය ඒ මොකක් හරි අපිදම ක්‍රියාවලිය මේ වැඩේ මෙහෙමමයි සිද්ධ වෙන්න ඕනි මේකට මේ රූපේ දාන්න ඕනි මේකට මේ පාට දාන්න ඕනි මේකට මේ සින්දුව දාන්න ඕනි මේක මෙහෙම හදන්න ඕනි මේ කෑම මේ විදිහට වෙන්න ඕනි කියලා ඒක ඔබේ ගතිය දැන් දැන් අපි දැන් සමහර වෙලාවට අපි හදනවා අපේ දරුවව දොස්තර කෙනෙක් කරන් දොස්තර දරුවව දොස්තර කෙනෙක් කරන්න ඕනි කියනක ඔබ ඇතුළේ තියෙන ගතිය දැන් ඒ ගතිය තමයි ඔබ දරුවා හරහා ක්‍රියාත්මක කරන්න හදන්නේ ඔබේ ගති ස්වභාවය හොඳට ඇතූලට ඇතූලට ගිහිලා සෝදිසි කරලා බලනකොට හොඳට පේනවා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා Tamanටම අනන්‍ය වෙච්චර මං ඉස්සෙල්ල කිව්වේ ගෑනු ළමයෙක් මෙන්න මෙහෙම කෙනෙකුට මම කැමති මේ කියන්නේ මෙහෙම කෙනෙකුට මම කැමති කියන ඒ ටේස්ට් එක ඒ රහ මේක මෙහෙමම වෙන්න ඕනේ කියලා ගති ලක්ෂණ ටිකක් තියෙන ඔබටම අනන්‍ය වෙයි ඒ ලක්ෂණ ටික හොයා ගන්න ඕනේ පළවෙනියටම කරන්න ඕනි තරහ ඉපදෙන මුදුන් මුල ඔබේ ගති ඔබේ ලෝකය ඔබටම අනන්‍ය වෙච්ච ඔබටම ආවේනික වෙච්ච නිත්‍ය සුඛාත්ත දකින්න ඒක දකින්න නැතුව වෙන කිසිම දෙයක් කරාට වැඩක් නැහැ මුල හොයා ගන්න මුල දකින්න මුල හොඳට පීරණ හොයා ගන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රියාවලිය ඉපදෙන හැටි දැක්කන එතකොට පේනවා මේක මෙහෙමම වෙන්න ඕනි කියලා දැන් මම හදාගත්තේ එක දැන් එක එක ක්‍රියාවලියන් වල තියෙනවා දැන් අපි හිතමු අපි මොනවා හරි කාර්යාලයක report එකක් ලියනවා කියලා ඒකේ ඒකේ අපි හිතමු ලියන ඉංග්‍රීසි ලියන වාක්‍ය ලියන රටාව මේ විදිහටම තියෙන්න ඕන ඔය ලියන තියෙන විදිහ මට හරියන්නේ ආපහු කපනවා කොටනවා හරියට ලියලා නැහැ මේව වැරදි spelling mistake මොනවද මේ කිසිම quality එකක් නැහැ බනිනවා quality එක තියෙන කාගේ ළඟද ඒ quality එක අර්ථකථනය කරේ කවුද තමන් තමන්ටම අනන්‍ය වෙච්ච quality එකක් නිතාගෙන තියෙන්නේ ඒ quality එකට ගලපවන්නයි ඔය හදන්නේ එහෙනම් ඒ තමන්ම හදාගෙන ඉන්න ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ච රබිච්ච වෙලා මේ හදපු ගතිය මුලින් අඳුර ගන්න ඕන නිච්ච සුකාත් අඳුරගත්තොත් ඒ තමන් පවත්ව ගන්න හදන එක පවත්ව ගන්න බැරි බව අනිච්ච බව ඒ තමන් හදාගෙන ඉන්න ඔළුවේ තියාගෙන ඉන්න මේ ස්වභාවය දෙවනි වේශයට පෙරලෙන බව මේ ක්‍රියාත්මක වෙන්නේ මගේ ගතියක් කියන එක මේ අත්ත කියලා කියන්නේ මේ ගති පොදි එක ක්‍රියාත්මක වීමක් කියන එක ඔබට හොඳට තේරෙන්න ගන්නවා ඔබ තුලින් ඔන්න ඔය ධර්මතාවය ඔබ ඔබ තුල දකිනකොට තමයි ඔබට තේරෙන්නේ මේ ඉන්න සියලු මිනිසුන් තුලම ක්‍රියාත්මක වෙන්නේ උන්ට අනන්‍ය වූ ගති පොදිය. නං ඔබ ඔහුට බලිනවා කියලා මේ අත දික් කර කර ඔයා වැරදි ඔයාට කොච්චර කිව්වත් ඔහොම බලන්නකෝ මේව හදන හැටි කිසි පිළිවලක් නැණි කියලා බැනගෙන බැනගෙන යනකොට ඒ ඔබ අත දික් කරන කෙනාගේ කනාගේ තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබට අදාළ ගතිය. ඔබට අදාළ ස්වභාවය ඔහු තුලින් ඇය තුලින් ඔබ බලාපොරොත්තු වෙනවා. නං ඔවුන්ගේ තුලත් තියෙන ඔවුන්ට අනන්‍ය වෙච්ච පිරියාපිරි ලෝකයක්. ඒගොල්ලෝ ඒ අය කැමතිනේ අපි දොස් කියනවට. ඒක යාගේ ලෝකේ. ඒතර යා උරණ වෙන ඔයා කේන්ති ගන්න. එහෙනම් ඔහුත් මේ ගතිපොදියක් කරගහගෙන යන සංසාරේ අනාතේ ඔබත් ගතිපොදියක් කරගහගෙන යන සංසාරේ අනාතේ අනාතේ කනාතේ ටිකුට අත දික් කිරිල්ලක් නිකරේ. දෙන්නම එකම බෝට්ටුවේ ඉන්න අනාතයෝ. ඔය ස්වභාවය ඔබට පේන්න ගන්නවා. පටිච්ච වෙලා සංඋප්පාද වෙන ධර්මය ඔබ දැක්කොත් හැබැයි තරහක් ආවම මෛත්‍රී කරන්න කියලා කාගෙන් හරි අහගෙන කරන්න ගියොත් ඔබ පටිච්ච සංඋප්පාද දැකලා නැත්තම් ගති උපත දැකලා නැත්තම් සංනිපදෙන හැටි දැකලා නැත්තම් මේක කොහොමද ඉපදෙන්නේ තමන්ගේ ලෝකයක් ක්‍රියාත්මක වෙලා නේද කියන මේ මොන දෙයක්වත් දන්නේ නැත්තම් ඔබ හොයනවා තරහ වෙනුවට මෛත්‍රිය ගන්න කොහොමද ගන්න ඕනේ
මෙන්න මේ පද ටික කියන්න මේ පද ටික මතුරන්න මේ ටිකෙන් ඔයා මෛත්‍රිය ගන්න සූපත් වේවා කියලා හිතන්න එතකොට ඕක හරියයි කියන්නේ එහෙනම් ඔබ පද වලින් සජ්ජායනා වලින් ක්‍රමයකින් බලනවා මෛත්‍රිය ගන්න ක්‍රම වලින් පද වලින් කවදාවත් මෛත්‍රියක් ඉන්නේ නැහැ මෛත්‍රිය කියලා කියන්නේ තමන්ගේ හිත තුල ඇති වෙන උත්තරීතර සිතවිල්ල ඒකට වචන නැහැ ඒකට පද නැහැ ක්‍රම නැහැ සජ්ජායනා නැහැ පුරුදු වෙන්න බෑ අහගන්න බෑ කියලා දෙන්න බෑ එහෙනම් මෙත් අනුසති කාගෙන්වත් අහගන්න පුළුවන්ද පුරුදු වෙන්න පුළුවන්ද පැත්තකට ගිහින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද බැහැ පින්වතුනි මේකයි ඇත්ත ඉතින් ඔබ තුල එනවා මෛත්‍රිය ඒක වචන නැතුව එන මෛත්‍රියක් ඒක හර හර හෝස් කාලේ ඇවිලිච්ච ගින්න ඔන්න බ්‍රේක් වෙනවා නවතිනවා ගෙති ගෙති ආපු එක ඔන්න දැන් අර කැළතිච්ච වතුර වීදුරුව තැම්පත් වෙන්න පටන් ගන්නවා හෝස් ගාලා අර ඔබේ සිත වතුර වීදුරුවක් නම් ඒක ඇතුළේ තියෙන කුණු ටික තමයි ඔය ඇවිස්සලා ආවේ තරහව හරහා දැන් කිනි කුණු ටික ඇවිස්සුනහම වතුර වීදුරුව පේන්නේ නැහැ මොනවද කියලා ඔබ එකපාරට මේක මගේ තුල වෙන දෙයක් කියන එක පේන්න ගන්නකොටම අර වේගෙන් ආපු එකට ඒක හික්මීමක් සික්කති වෙනවා සික්කති වෙනකොට වතුර වීදුරුවේ කුණු රොඩ් ටික තැම්පත් වෙන්න ගන්න දැන් ඇතුළේ හොඳට පේනු මොන වගේ රොඩ්ඩක්ද තියෙන්නේ ඔන්න රොඩ්ඩ පේනු කහ පාට එකක්ද රතු පාට එකක්ද මොන જાති රොඩ්ඩක්ද රොඩ්ඩ තමයි ඔබේ නිත්‍ය සුඛත් ගතිය ඔබට මනන්නේ වෙච්ච ගතිය ඕක දැක ගන්න ඕනේ ඕක දකින්න තැන තමයි අමාරුම තැන තමන්ට අනන්නේ වෙච්ච තමන්ගේ ලෝකේ දකින්න බෑ ඔක්කොම අර මේ අධ්‍යාපන ක්‍රමයේ තුල ගිරව් වගේ කටපාඩම් කරගෙන ක්‍රමයක් තුල හිර වෙලා කාගෙන් හරි අහගෙන බලනවා සතර කමටහන් වඩලා මේකින්න නිවා ගන්න කවදාවත් ඒක එහෙම වෙන්නේ නෑ පින්වතුනි කලියුත්ත කරන්න නොකලියුත්ත නොකරන්න කියන එක බුද්ධ දේශනාවක් නෙමෙයි. එහෙම හදාගන්න ගියොත් ඔබට පන්සිල් පද පහට වඩා 500ක් විතර ලිස්ට් එකක් ජීවිතයේ අවසානයේ එකතු වෙයි. මොකද හැම එකම පිරියපිරි මනින්න බෑ. කරන්න බෑ කලියුත්ත කරන නොකලියුත්ත කරන සමහරලාට කලියුත්ත හොයාගන්නත් බෑ නොකලියුත්ත හොයාගන්නත් බෑ. කාගෙන් හරි ඕක අහගන්නත් වෙනවා. හොඳ මොකද්ද හොයාගන්නත් බෑ නරක මොකද්ද හොයාගන්නත් බෑ. ණය වෙනවද කියලා හොයාගන්නත් බෑ ණය නොවනවද කියලා හොයාගන්නත් බෑ. එතකොට උපදෙස් හොයන කාගෙන් හරි අහනු මම මෙහෙම කරොත් ණය වෙයිද මෙහෙම කරොත් සන් උපදීද සන් දැකල නැහැ සන් දැකල නැති අය සන් අහනු සන් දැකල නැති අය මෙහෙම කළාට කමක් නැද්ද අහනු තරහ ගන්න එක වැරදියි කියනු වැහරි වැරදි කියලා එකක් නැහැ ඔබ තුල ජනිත වෙන ස්වභාවය ඔබ දකින්න එතකොට ඔබේ නිත්‍ය සුඛාත්ත ලෝකයේ දකින්නකොට ඒකේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව දකින්නකොට නිත්‍ය සුඛාත්ත පහයති වෙලා යනවා අන්න මරණ අනුස්සතිය ඔබේ පටිය ටික 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 ගැලවිගෙන යනකොට ඔබට සුවයක් සැනසෙල්ලක් සෑහීමක් ඇති වෙනවා අන්න ඒක නිබ්බිදා විරාගා නිරෝධා වෙනවා රාග විරාග වෙනවා පැදි බැඳි ආපු එක නොබැදී ඉන්නවා ගෙති ගෙති ආපු රෝධ නිරෝධ වෙනවා එතකොට ඔබ තුල මේ සියලු පටිවල බලය තීව්‍රතාවය ඒක තියෙන ප්‍රබලත්වය ඒ තියෙන පටියේ තියෙන ප්‍රබලත්වය තරහ යන වාරගාන තරහ යන විදිය ඒකේ වේගය ටික ටික අඩු වෙලා යන බව දකින්න ගන්නවා අන්න ඒක බුද්ධානුස්සතිය එහෙනම් ඔබට පද නැ පුරුදු වෙන්න බෑ සජ්ජායනා නැ ඒකයි මම මුලදින කී වචන වැඩක් නැ වචන වලින් දහම දකින්න බෑ පින්වතුනි වචන පැත්තකටම දාන්න වචන වැඩක් නැ මේක තමන්ගේ දැක්මක් කියන්නේ වචන වලින් තොර දෙයක් ඒ දැක්මේ වචන නැ ඒකනේ දැක්මක් කාටවත් කියාගන්න බැරි දැන් මේ කියන්නේ බොහොම අමාරුවකි මේ කියන්නේ තමන්ගේ ඇතිවෙච්ච ස්වභාවයක් වචන වලට කැටි කරන්නේ උදාහරණ අරගන්නේ ඒ අත මෙ අත පෙන්නන්නේ වලවල් වල වටෙන හැටි පෙන්නන්නේ මේක ඒ තරම් දැක්ම අමාරුයි කියා ගන්න කියන්න බෑ ඒක දේශනා කරන්න අමාරුයි දැක්ම ක්‍රියාත්මක වීමයි භාවනාව කියන්නේ භාවිතා වෙන්නේ මොකද්ද දැක්ම මොකද්ද තමන්ගේ තුල ගිනි හට ගන්නා ක්‍රියාවලියේ ඇත්ත විනිවිද දකිනු ඇත්ත නොදකීම අවිද්‍යාව ඇත්ත දැකීම විද්‍යාව එනං අවිද්‍යාව පහයති වෙලා විද්‍යාව උදපාති වෙනු. පටිය ගැලවිලා යනු. මිච්ඡ සුඛාත්ත පහයති වෙලා යනු. මිදීමක් නිවීමක් සැනසීමක් ඇති වෙනු. ඕක තමයි සතර කමටහන් වඩනවා කියලා වඩන්න බෑ, කරනවා කියලා කරන්න බෑ. ඒක ඔබ තුල භාවිතා වෙන දෙයක්. පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ දැක්කාද? ඒ දැක්ක එකේ අවසාන ප්‍රතිඵලය ඔබට ලැබෙන තෑග්ග තමයි සතර කමටහන්. ඒක ලැබෙන ප්‍රතිඵලය. එක ලැබෙන ප්‍රතිපලයක්. ඒ ප්‍රතිපලය ලැබෙන්න මොකද්ද කරන්න ඕනේ? කරන්න කිසි දෙයක් නැහැ. පටිච්ච සමුප්පාද ධම තේරුම් ගන්න ඔබ දරණ ස්වභාවය තුල. ඔබ යම් තවසක චතුරාර්ය සත්‍ය දකීද? පටිච්ච සමුප්පාද දකීද? අන්න සතර කමටහන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඇද්දගත්ම තැනක් කිව්. දැන් මෙහෙම කිව්වහම ගොඩක් අය මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද දැන් මෙතන 95%ක් ඉන්නේ වඩන කට්ටිය.
සතර කමඨහන් වඩන්න ඕනි කරන්න ඕනි පුරුදු වෙන්න ඕනි කියලා හොඳ ඒව හොඳයි නම් කරන්න ඕනි වැරදි නම් අයින් කරන්න ඕනි කියලා හදපුවයි ඒක එහෙමනම් 100ට 100ම එන අය මකපල ලැබලා තියෙන්න ඕනනේ දැන් එහෙම වෙන්නේ නැහැනේ 100ට 1යි 2යි වෙන්නේ මේකේ තියෙනවනේ මේකේ තියෙනවා ඒ තරම් ගැඹුරු ධර්මතාවයක් හැබැයි හරි සියු දැකගත්තොත් පුදුම සරලයි ඇටි දෙයක් නැහැ කියලා හිතෙන තරමටම සරලයි එහෙනම් ඒ සරල වැඩි කමටමයි මේ බුද්ධ දේශනාවේ දැන් බුදුහාමුදුරුව දේශනා කරපු මේ දහම ඉතාම සරල දෙයක් සරල වැඩි කමටම මිනිස්සු ඒක පිළිගන්නේ මිනිස්සුන්ට ඕනේ නිවන කියන එක දකින්න හරි සංකීර්ණ විදිහට ඒකයි ඔව් වචන දැන් හුඟක් අය බලන්නකො දැන් අපි කොයි ෂර්ට් එකක් කියලා කිව්වහම දැන් සමහරුන්ට හමීඩියා ෂර්ට් එකක්ම අඳින්න ඕනේ නේ ඒ වගේ ලොකු මේක දැන් ඒ කියන්නේ ෂර්ට් එක රුපියල් 2000කට 1500ට අරගෙන තිබ්බට එහෙම ඇඳලා නිකන් ඇඳා වෙන්නේ නැහැ අර ලක්ෂ දෙකක් විතර දීලා හමීඩියා එකෙන්ම එකක් ඇඳගත්තොත් තමයි අර ෂර්ට් එකක් ඇඳා වෙන්නේ එතකොට ඔබ බලන්නේ දැන් බුදුහාමුදුරුවෝ මේ සරල පාර පෙන්වලා තිනු ඕක වෙන්න බෑ ඕක වෙන්න යා හොයන්නේ බොහොම සංකීර්ණ පාරක් හොයනෝ හරිම අමාරුවෙන් හොයනවා ඒකම තමයි ධර්මතාවේ. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන පාර වැහෙන්න හේතුව මෙහි තියෙන අතිශය සරල බව. සරල බව නිසාම දිටිගත වෙලා ඉන්නේ මේක සංකීර්ණ දෙයක් කියලා. ඉතින් හොයනවා අර කලුනික හොයනවා වගේ හොයනවා. තාම හොයනවා. හම්බෙන්නේ නැහැ. බොහොම සරල දෙයක් තියෙන්නේ. හොඳට බලන්න මම දැන් මේ පැහැදිලි කරේ මාංචු නෑ නිදහස්. හොඳට බලන්න ගිනි ගන්න මේ ක්‍රියාවලිය. හොඳට බලන්න ගිනි ගන්න එක. ඒ ගිනි ගන්න ක්‍රියාවලිය හරියටම විනිවිද දකින්න පුළුවන් වුණා නම් හොඳට පේනවා මොකද්ද මේ මේ වෙන්නේ කියන එක. ඒක. පැහැදිලි වුණාද මහත්තයා? තව ටිකක් පැහැදිලි කරන්න. මේමයි තව ටිකක් පැහැදිලි කරන්නව නම් මම එක දෙයක් ඔව්. දැන් මම කැමති දෙයක් යා කියන හින්දාන මගේ හිතට තරහක් එන්නේ. ඒක මට තේරෙනවා. මම ඉස්සල්ලාම සිතුවිල්ලකින් මට තරහ එද්දි මම ඒක මම යත් එක මේ වචන වලින් පිටකරන එක වචන පාවිච්චි කරනවා. එතනින් එහෙම කිව්වොත් අපින් පයින් ගහගන්න ක්‍රියාවකට යන්න පුළුවන්. ඒ ටික තේරුණාම ඒක අනවශ්‍ය දෙයක් කියලා තේරිච්ච එක මට තරහ ටිකෙන් ටික නැති වෙලා සාමාන්‍ය මට්ටමට එන තරහ ආවේගයේ ටිකෙන් ටික අඩු වෙන බව තේරෙනවා. ඒ ටික ප්‍රමාණවත් ඒක සමතනේ. ඔය වතුර ගහන. ඕක ගහන්න පුළුවන් අමුවට. ඕකට ඕන ගෙන්කුට පුළුවන් වතුර ගහන්න අයියෝ ඉතින් මගේ අතේ වැරද්දනේ හොම කී කියා ඕ වතුර ඒ තමයි ගින්නට වතුර ගහන වතුර ගෙවහම ගින්න නිවෙනු හැබැයි ගිනි අලු යට ගිනි මුලේ තියෙනවා අලු යට ගිනි ඒක ඒ දැක්කහම ආයෙනවා ඒක මතු කර ගන්න හරි අමාරුයි ඒක මතු කර ගන්න මේ ධර්මයේ දකින්න ඕනේ හොඳට බලන්න තරහ යන්නේ දැන් මට කැමති දේ ඒක මේ සරල සිංහලින් නිගන්නේ මට කැමති දේ ඒ විදිහට සිද්ධ නොවෙච්ච හින්දානේ මට තරහ ගියේ කිව්වට මට කැමති දේ කියන එක හොයාගන්න මට කැමති දේ කියන්නේ මගේ රහ මගේ ගතිය අර පටියත් එක්ක වෙලිලා තියන් ඉන්න අර ගති ලක්ෂණ ටිකක් තියෙනවනේ දැන් ඕක අර මං ගැළු ළමයාගේ උදාහරණේ ගන්නෙම ඔතනින් හොඳට පැහැදිලි කරන්න පුළුවන් දැන් අම්මට කැතයකුවට මට ලස්සනයිනේ එතනම බලන්නකෝ ඒ කියන්නේ මගේ රහක් තියෙනවා දෙන්නම ඇස් දෙකෙන් බලන් දෙන්නටම එකම රූපේ පේන. හැබැයි අම්මා කියනවා කැතයි. මං කියනවා නෑ ලස්සනයි කියලා. දැන් මල් ලස්සනයි කියන එක මම ලස්සනයි අම්මා කැතයි දැන් දෙන්න ගැටෙනවා. හරි මට ඕන දේ අම්මට වෙන්න යන්නේ කියලා හිත හදාගන්න බෑ. මම ලස්සනයි කියලා ඇලිලා තියෙන මටම ආවේනික වෙච්ච තියෙනවා මේ. අර මෙන්න මේ ස්වභාවය මෙන්න මේ විදිය මේ ගතිරුව මේ හැඩය මෙන්න මේක මාර මාර ලස්සනක් කියලා මාර කෑල්ලක් දාන් ඉන්න. ඔන්න ඔය මාර කෑල්ල ඇතුළ තියෙන ගති ලක්ෂණ ටික හොයාගන්න. ඔය මාර කෑල්ල තමයි පටිය. ඔය පටියයි ගැලවෙන්න ඕන. ඔන්න ඔය මාර කෑල්ල හොයාගන්න. මගේ වචනෙන් කියන්නේ මාර කෑල්ල තමයි පටිය. මම වර්ණනා කළා නම් මට ඒක සතුටක් කියලා. ඔව් ඒ වර්ණනා කරාම ඔව් පටිය මෙහෙමයි ඒකේ හරි මේකනේ අර මේක ලොකු දැන් හොඳම දේ තමයි පළවෙනියටම මේ ධර්මය කියන්නේ බොහොම මේ කාරුණිකව ආරාධනා කරනවා අර out of the box හිතන්න ඕනේ අර දැන් ෆ්‍රේම් වල ඔක්කොම ෆ්‍රේම් වල හිර වෙලා තියෙන හොඳේ ෆ්‍රේම් වල එක එක ෆ්‍රේම් වල අපි හිර වෙලා තියෙන ඔය ෆ්‍රේම් එක මුණි කඩන්න වචන ක්‍රම ආනපාන සතර කමටහන් ඔක්කොම අයින් කළා දා අයින් කළා දාලා එක ප්‍රශ්නයක් තියාගන්න පටිච්ච වෙනවා කියන්නේ මොකක්ද සංඋපාද වෙනවා කියන්නේ මොකක්ද? ඔය ගිනිපත් වෙනෝ ගිනි ගිනි කියන ඔය ගින්න මොකක්ද? ඔක කොහොමද ඉපදෙන්නේ?
ඕකේ තියෙන පටිය මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ගන්නකෝ. උත්තර නිකම් පාර එළි වෙනවා පැහැදිලි වෙනවා. ඒකයි වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවොත් සුනීතට සෝපාකට පටාචාරට සතරකමට හන් වඩන නෙවෙයි මේ ධර්මයයි කිව්වේ. මේ තමන් ගැට ගැහෙන හැටි තමන්ට තමන්ගේ තුලින් දකින්න මාර්ගෝපදේශනයක් කරාම ඒ අය තමන් තුලින් ඒක දැක්කා. ඒක දැක්කම දැක්මක් ඇති වෙනවා. ඒ දැක්ම තමයි භාවිතාව විවියන්. දැක්මේ වචන නැහැ. ඕක ඒ කියන්නේ තමන්ගේ හොඳ කේස් එකක් ගන්නකෝ. ඔය කියන්නට පැසව පැසව තියෙන තුවාලයක් ගන්නකෝ. මොනව කරත් මොන වතුර ගැහුවත් ආයෙ ලීලන එකක් ගන්නකෝ. ඒක අරන් බලන්න. දැන් මම ඕකට හොඳමගේ චොක්ලට් කන්න හිතනවා නම් කන්න. කෑලි 100ක් හරි කන්න. දැන් කන්න එපා කිව්වේ නෑනේ. ඉතින් කරන්න හරිම පහසු දෙයක්නේ. කාලා බලන්න ඔය චොක්ලට් මාර රහයි කියන මාර කෑල්ල කොහෙද තියෙන්නේ කියලා. ඕක අතුලේ තියෙනව හැදිච්ච එකයි. ඒක ටිකක් අමාරු තැනක්. ඒක හදාගත්තාම මේ තමන්ටම අනන්‍ය වෙච්ච එකේ මේකේ මාරක් නෑ කියලා දෙනවා. පටිය අයින් වුණාම වේදනාව විතරයි ඉච්ච විතරයි ඉතුරු වෙන්නේ. පටිය අයින් වෙනවා. හරිම සියුම්, හරිම සරලයි. හරිම සියුම්, හරිම සරලයි සියුම් වැඩි කමටම ගැඹුරුයි. මං කිව්වර ඒක. අපි මේක දැන් මේ දැන් ඕක දැක්කත් හිතෙනවා. දැන් මේ කියන දේ ගොඩක් වෙලාවට ගොඩක් අයට තේරෙනවා. හැබැයි මේක තමන් තුලින් දකින්න ඕනේ. ඒ දැක්කහම තමයි තේරෙන්නේ මෙතන මාර අර එතනත් තියෙන මේක මාර හරි කියන්නේ මහ ගැඹුරු තැනක් නේද? හරිම සියුම් තැනක් නේද? හරි පාරයි වැරදි පාරයි අතර තියෙන කෙස් ගහක පරතරය. ඔය කෙස් ගහේ පරතරය තමයි ඔක්කොම ඉර වෙලා තියෙන්නේ. ඒ තරම් කෙස් ගහක පරතරය. ඉතින් කෙස් ගහ බේරලා දෙන්න කොච්චර අමාරුද? ඒකයි මේ මම දැන් මේ මේ දේ දැන් මේ පරිශ්‍රණය නියලිලා ඔය සමතේ හිර වෙලා හිටියා මම කාලය. මගේ අත්දැකීම් මම මේ කියන්නේ වඩලා වඩලා ඔය තරහ යට ගහලා ගහලා ගැස්ට්‍රයිටිස් උත් හැදුනා. ඒක හැදෙනවා. මොකද තම නළුවොත් උනා, නිලියකුත් වෙනවා, රඟපානවා. එහෙම අය ඕන තරම් ඉන්න. දැන් බණ අහන අය කියන්නේ මටම හම්බෙලා මම නිකන් ඕපන් කියන්නේ කට්ටියට පෞල් ජීවිත ගොඩාක් ගැහණු දැන් ස්වාමි භාර්යා විනාසයි පෞල් ටික. දෙන්න දෙපොලේ බණ අහන්න. දෙන්න දෙපොලේ. එතකොට දෙන්න දෙපොලේ වෙලා තියෙන්නේ ඇයි සන්නේ? දෙන්න දෙපොලේ. ඉතින් ඔහොම වෙලා පෞල් ජීවිත ඔක්කොම කඩන් වැටිලා දහම යනවා නෝන කෝල් කරලා කියනවා මට මේ අපි මහත්යත් එක්ක මේ බණ කරන්න බෑ. මම මේ කොච්චර උමා වුණ අමාරුවෙන් සන්න උපදවා මේ ගමන යනවද? දැන් මෙයාට හොඳටම වෙලා ඉවරලා තියෙන්නේ. දැන් දම්ම එහෙම් බයිනවා. මං හින්ද තමයි ඔක්කොම කියලා මං බණ අහන හින්ද තමයි කියලා. දැන් මහත්යව මානසික වෛද්‍යවරිය ළඟට එක්ක යනවා. එයාව හදන්න බෑ කියලා කියනවා. මං ඊට පස්සේ කියනවා මහත්යව නම් නෙමෙයි එකයි යන්න වෙන්නේ කියලා මම හිමින් සිරිය පොඩක් බලලා කියනවා. කතා කරන්නයි දන්නෙත් නැහැ මුණ දන්නෙත් නැහැ. මෙහෙමයි ඔබතුමිය කිව්වට තරහ ගන්න එපා. මෙතන මම මේ කියන්නේ ඇත්ත. ඔබතුමිය හිර වෙලා ඉන්නේ කියලා කියනවා. දහමේ හිර වෙලා ඉන්නේ. හොඳටම නිලියක් කියලා රඟපාන. ඕක නෙවෙයි දහම්මග. එහෙනම් මේ නන්දමාතා විශාකා මේ ගිහි ජීවිතේ හිටපු අය දැන් ඔය වගේ වත්‍රයක්ලද නිවන් දැක්කේ? බාහිර පරිසරයේ මේ දරු මල්ලන් හදන ඒවා ගෙවල් විවාහ ජීවිතවල මේ ගෙවල් දරවල් යාන වහන මේවා සන් නැහනේ. සන් දැකලා නැහැ. සන් දැකලා නැති වුණාම ඔන්න ඔය වගේ පටලැවිලි ගොඩාක් වෙලා අර වත් දාගෙන වාරණ දාගෙන සමහරු හිත දිහා බලන් ඉන්නු, සමහරු රඟපානු, සමහරු වත්වල හිර වෙලා ඉන්නු. ඒ ඔක්කොම වලවල් ටික මම දැක්කා. මම නොදැකපුවා තව තියෙනවා ඇති. දැකපු වලවල් ටික පුළුවන් තරම් පැහැදිලි කරන එක තමයි මං කරන්නේ. වලවල් ටිකම කියන ඔන්න වලක් මෙන්න වලක් කිය වලවල් ටික කියන අඩු ගානේ. දැන් එහෙම කිව්වම වලේ ඉන්න කෙනා කියන මෙච්චර කල ඇහුවා දැන් තේරුනේ. දැන් මේක හිර වෙලා ඉඳලා තියෙන ඔක්කොම ඉතින් ඒ හිර වෙන්නෙම බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාද දේශනාවන්නේ ඒක දානු ඩස්බින් එකට. ඒ පටිච්ච සමුප්පාදේ හොයන්න කැමති නෑ. අපි අනුගාමිකයෝ වෙන්න හරි කැමතිනේ. තරහ එනකොට මොකද්ද කරන්න ඕනි? ඉක්මනට කියන්න කෝකත් කරලා මට ගොඩ යන්න කියලා ඒක අහගන්න. තරහ ඉපදෙන හැටි දකින්නයි ඕනේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය හරහා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ, වඩන්න දෙයක් නැහැ, පුරුදු වෙන්න දෙයක් නැහැ. ධර්මතාවය දකින්න. ඔබතුමා ටිකක් හොඳට නිදහස් අර ෆ්‍රේම් එකකින් ඇවිල්ලා ওই කරණේව ටික පැත්තකට දාන්නකො. මෙච්චර කාල මොනවයි පුරුදු වෙලා හිටින ඒව පොඩක් කියන්නේ මාස 3ක් විතර මම නිකන් කියන්නේ පොඩක් ඔක්කොම රිලැක්ස් වෙන්න. අර එක ෂෝට් නෝට් ගහපුවයි ෂෝට් නෝට් ගහන්නේ අතාරින්. ක්‍රම පුරුදු වෙච්චයි ක්‍රම අතාරින්. හොඳ නරක බෙද බෙද නය 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 කී කියා බාහිරින් හොය හොයා අපුවයි ඒව පොඩක් අතාරි. අතෑරලා අර ඉස්කෝලේ ගිය කාලේ තියෙන්නේ
අර ඒ කාලේ නිකන් මනුස්ස ගතිය හොඳට තීලා අර දැන් අපි දැන් දැන් මේ බණ අහලා විකෘති වෙලා සමහරු මන අහලා පණේ තින වැරද්දක් නෙවෙයි බණ අහලා මානසිකත්වයක් තුල හිර වෙලා අපේ අර සාමාන්‍ය මනුස්ස ගතිය අපි අටපත් කරන් නලු කමක් තියන් ඉන්නවා එතකොට අපි ළඟ තියෙන විකෘති ස්වභාවය ඒක පොඩ්ඩක් අයින් කරලා අර මම මේ වගේ කෙනෙක් ෆිල්ම් බලන කතා කරන සින්දු කියන නටන ගයන එහෙම චරිතය ඒ චරිතේ ගන්න ආපහු ඒ චරිතයට ආපහු යන්න ඉස්කෝලේ කාලේට යන්න එයා එතන නිදහස්නේ අන්න එතනට ගිහිල්ලා එතන ඉඳන් බණ අහන් අන්න එතකොට මිනිස්සයාටයි ධර්මයේ ශ්‍රවණිය වෙන්නේ තේරුණාද මිනිස්සයාටයි ධර්මයේ ශ්‍රවණිය වෙන්නේ ඒ මිනිස්ස ගතිය තියෙන්න ඕනේ ඒක වෙනස් කරගෙන කරොත් ඒ ධර්මයේ ශ්‍රවණිය වෙන්නේ නැහැ තරහව කියන්නේ අකමැත්තනේ අකමැත්ත කියන්නේ දේශය නෙමෙයි මට ඔබතුමා කියන දේ පැහැදිලි හොඳටම මෙහෙමනේ දැන් ඒක තරහ කියලා ගමු දැන් සම්මුතිය අපි ඉන්නවා අපි කැමති පුද්ගලයෝ අපි අකමැති පුද්ගලයෝ කැමතිත් අකමැතිත් කියන පුද්ගලයෝ කැමති පුද්ගලයන්ට අපි අතිශය කැමති හැමෝටම අපි ආදරේ නැහෙනේ කැමති අයගෙන් ඉන්නවා අපට කීප දෙනෙක් අතිශය ආදරේ කරනවා ඒ ආදරේ කරන්නේත් බාහිර කෙනෙකුට නෙවෙයි අපේ ඇතුළ තියෙන ගතිවලට පෑහෙන කෙනෙකුට අපි බද්ධ වෙලා ඉන්නවා අකමැති අයත් ඉන්නවා අකමැති අයගේ නයි වෛර කරන අය ඉන්නවා ඒත් ඒ පුද්ගලයාට නෙවෙයි ඇතුළ තියෙන ගතියක් එක්ක වෛර කරන අය කැමතිත් අකමැතිත් නැති අය ඉන්නවා අරහත් වෙනකොට වෙන්නේ ඔය පටි මෙතන ගැඹුරු තැන ඔය ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා බොහොම සාධාරණයි පටිය ගැලවිලා යනවා අරහත් වෙනකොට නිත්‍ය සුඛ අත්ත කියන ගති ලක්ෂණත් එක තියෙන පටි අයින් වෙලා යනෝ ඉච්ඡ ඉතුරු වෙනු පිරිය පිරි ඉතුරු වෙනු කැමැති අකමැති ඉතුරු වෙනු එතකොට අර අකමැති පුද්ගලයාට අකමැති තරහව කියන තැනට එන්නේ නැහැ අකමැති කියලාද අකමැති කොහොම නෑ නෑ දේශයක් ඉපදෙන්නේ නෑ අකමැති එයාට අකමැති කරවිල කන්න අකමැති කියලා අරහත් වුණා කියලා කැමති වෙන්නේ නෑනේ ඒක අකමැති යන්නේ වගේ ඕකට තව හොඳ උදාහරණයක් ගලමු ක්‍රිකට් මැච් බලන්න ආසයි නම් අරහත් වුණා කියලා ක්‍රිකට් මැච් බලන්න ඕනේ අනේ ওই බෝලයක් නිකන් එහාට මෙහාට ගහ ඔගේ බල්ල ඇති වැඩන්නේ නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ අර ඒක බලනවා ඒ තියෙන ඉච්ඡ ඉතුරු වෙනවා ඒක වෙනවා ඉතින් සන් දැකගත්තේ නැති වුණාම ওই ප්‍රශ්න ඔක්කොම ටික එනවා ඒකනේ ප්‍රශ්නේ සන් කියන එක හරිම අමාරුයි දකින්න එතන පටලැවෙනවා දමෝ සන්දිට්ටිකෝ වෙන එක තමයි අමාරුම තැන සන් දැක ගන්න එක තමයි අමාරුම තැන ඔය ඉච්ඡ ඉතුරු වෙනවා කියන එක දැන් මේ මම දැන් මේ ටික තේරුම් අරන් අන්තිමට දැන් තේරුණානේ මේ ඉච්ඡ ඉතුරු වෙනවා කියන එක ඔය ඉච්ඡත් අයින් කරන්න ගිහිල්ලා හිර වෙච්ච අය වෙනුවෙන් තමයි මේ වචනේ එලියට දැම්මේ ඉච්ඡ ඉතුරු වෙනවා ඒක අයින් කරගන්න එපා කියලා. නැත්නම් ඒක ඉච්ඡ ඉතුරු වෙන බව දැනන් හිටියේ නෑනේ මෙච්චර කාලේ ඒකත් අයින් කරන්නේ නැහැදුවේ. ඒකයි වැඩි. ඒකට උදාහරණ තමයි ඔය ගන්නෙ. එතකොට ඉතින් මේ දැන් ඔබතුමා වගේ නෙමෙයි දැන් සමහර කට්ටිය දැන් මං කියන අරහතුන් වහන්සේට වේදනාව දැනෙනවා. වේදනාව කියන්නේ කකුලේ කටුවක් කරනොත් වේදනාවක් නැද්ද? ඔළුව ඇක්කුම ඇදුනොත් රිදෙන්නේ නැද්ද? රිදෙනවා නේ වේදනාව වෙනවා. සුළඟක් ආවොත් සිසිල දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැන් සමහරු කියනවා ඒකක්වත් දැනෙන්නේ නැහැලු. එහෙම දැනෙන්නේ නැති වෙන්නේ නැහැ ඉන්ද්‍රිය ස්වභාවයේ තියෙනවා. එතකොට අකමැති කැමැත්ත අකමැත්ත ඉතුරු වෙනවා. අකමැති පුද්ගලයාට එයා මොන අකමැති. හැබැයි අර පටිගය තරහව අර මහා අර රත් වෙලා පිච්චිලා ওই මිනිහා මට දැක්කෝ පේන්න බෑ කියලා ගින්න ඒ ගින්න එන්නේ නැහැ. අකමැති. ඔර අතිල මාචිල් මේ මත්තිල පිච්චිල්ල එන්නේ නැහැ. පටිය නැහනේ. තල්ලුව දෙන්න එකක් නැහැ. අර නාම කියා ක්‍රියාත්මකිනු නාමකාය හරා ඔය එන්නේ නිකන් මේවට එච්චර කැමති නැති ඔය හැමතිස්සෙම නොස මේ මොකක් හරි කට්ටි නිකක් කී කියා ඉන්න පුද්ගලෙක් ඔය එන්නේ කියලා කැමති නැහැ ඉතින් ඒ පුද්ගලයාට කැමති නැහැ හැබැයි වෙන්දා කියන්නේ පු탁ජන කාලේ එහෙම කෙනෙක් ආවොත් එලවන්න තරමට ඇතුලෙන් තරහ එන්න පුළුවන් හැබැයි අරහත් ස්වභාවයට ආවහම එලවන්න කියන්නේ ටික තදින් කියන්න පුළුවන් දැන් සමහරු ඔන්න ටිකක් දැන් කියයි අරහතුන් වහන්සේ කෙනෙක් ඔය ටිකක් තදින් කතා කරේ තරහ යනවනේ කියලා කියනවා දැන් අපේ කට්ටිය එහෙමනේ කියන්නේ ඔය තරෙන් කතා කරන්නේ තරහ යනවා ඒ කියන ටෝන් එක අපි කියන්නේ අර කියන විලාසෙට කවුද දැන් කාගේවත් සන් බැලුවේ අපි මේ බාහිරින් ඉස්සේ කරා සන් ඉපදුනා කියන
සන්නිපද කතා කරන විලාශයේ ගැඹුරු වුණාට තදින් දෙයක් කිව්වට එක බිඳුවක් සන් නැතුව ඒ වචනේ වෙන්න පුළුවන්. ඔබ හොඳට බලන්න ඔබ දරුවෙකුට මේ දැන් සමහර වෙලාවට ඔබ බලන්නකෝ උදේට මිනිස්සෙන්ට hina වෙලා හොඳට good morning කියන ඇතුලේ විච්චෙනවා. කාරණා තරහයක් කෙනෙකුට බලන්නකෝ බොරුවට hina වෙනවනේ විරත්තලා හොඳට ලස්සරට කියනවනේ good morning කියන. දැන් එයා හිතන්නේ නෑනේ මං තරහෙන් බැලුවා කියලා. හැබැයි ඇතුලේ පීච්චෙනවා. එහෙනම් දැන් තව කෙනෙකුට අපි දරුවෙකුට මං දැන් එකපාරක් කිව්වොත් ඒ ඔය වැඩේ කරන්න එපා කියලා. ඒ වචනේ මං තදින් කියන්නත් පුළුවන් ගිනි අරගෙනත් ගිනි නැතුව. අලහතුන් වහන්සේ කෙනෙක් තුල අවසානයේ වෙන්නේ අර ස්වභාවය ක්‍රියාත්මක තරහෙන් කියන්නේ සද්දෙන් කතා කරන තැන්වල සද්දෙන් කියන හිමින් ඒ වචන වලින් ඕක මනින්න බෑ. තේරුණා නේද? හැබැයි තව දෙයක් අරහතුන් වහන්සේ කෙනෙක් සද්දෙන් කතා කරත් ඒව සන් නෙමේ. ඉතින් අපටත් සද්දෙන් කතා කරන්න පුළුවන් කියලා අරහතුන් වහන්සේගේ බාහිර ස්වභාවය ඇනලයිස් කරලා ආයි හඬනවා ආයි රඟපාන ආයි රඟපාන ආයි අරහතුන් වහන්සේ කෙනෙක් නම් මෙහෙමයිලු මෙන්න මේ වගේ ක්‍රිකට් මැච් මොනවා හරි බැලුවට ෆිල්ම් බැලුවට සන්නිප දෙන්නේ නැහැලු. ඉතින් අපිත් බලමු. එතකොට උන්වහන්සේ මෙහෙමනම් මෙහෙමලු තරහ ගන්න කියන්නේ තදින් කතා කරන්න පුළුවන්ලු තරහ නැතුව. ඉතින් අපිත් තදින් කතා කරනු. දැන් ගෙදර තදින් බැලලා කියලා කොහොමද කියන්නේ මට තරහ ගියා කියලා. දැන් ඔය ඕන තරම් ඉන්නේ මරහතුන් වහන්සේලා තින් තරහෙන් කතා එහෙම කියන්න බෑ. මොකද මට ඕන තරම් වැල්ලා තිනවලු. අන්න ඒ වගේ අර බයින ස්වභාවෙ කිව්වේ මොකද්ද කියලා. ටිකක් අර ඒක වජිර මහත්තයා අර ගති ලක්ෂණනේ. දැන් කල කියන්නේ අපි කියන්නේ දැන් සමහරු කඩිය වගේ වැඩ කියන්නේ. දැන් එයාට හිමින් ගමනකුත් නැහැ. ඉක්මට ඉක්මට වැඩ කරනවා. දැන් එහෙම ස්වභාවයක කෙනෙක් අරහත් වුණත් ඒත් කඩියම තමයි ඉතින් අර වේගෙන් වැඩ කරනවා. ඒ අනිත් බාහිර මිනිස්සු බලාපොරොත්තු වෙනවා බිම බලාගෙන යන කෙනෙක්ව. බිම බලාගෙන යන කෙනෙක්ව. එයා ඒක රඟපෑම. එයාගේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඇතුලේ පටියයි ගැලවෙන්නේ. බාහිර කෙනෙකුට කොහෙත්ම හොයන්න බෑ පටි ගැලවිච්ච කෙනෙක්ද නැද්ද කියලා. ඇයි චරිත ලක්ෂණ ටික එහෙමමනේ. සින්දු අහනෝ නටනෝ ගායනෝ දඟලනෝ කෑ ගහනෝ හොයන්න බෑ මොන විදිහකටවත් හොයන්න බෑ. ගති නිසා පිරියාපිරි ලෝකේ නිර්මාණය වෙලා තින්. අන්තිමට වෙන්නේ ගති වලින් පිරියාපිරි ලෝකේ අවදි වෙලා ගතියෙන් පටියක් දෙනවනේ. වර්තමාන මොහොත තුල කියලා කියන්නේ සන් ඉපදෙන වෙලාවට. හැබැයි එහෙමයි කියලා අපි වර්තමාන මොහොත බලාගෙන ඉඳලත් බෑ. ඔව්. අරමුණකටත් නෙමෙයි පටි. දැන් අරමුණ අරමුණ කියලා සිංහලින් ගත්තොත් ඔක පටලැවෙන. ඔබතුමා ඒක නෑ. ඔබතුමා මේක මෙහෙම වචන නැතුව හිතන්න හැම වෙලාවෙම වචන වලට යන්න එපා. ඔක හිතන්න මෙන්න මෙහෙම බාහිරෙන් හිතන්න. දැන් මගේ තුල මෙයා පුද්ගලයෙක්ව දැක්කම අකමැති කෙනෙක් දැක්කා. තරහකාරී. ආයි දකින්නකොට මට එනව දුක වේදනාව. උඩ තරහ ජනිත වෙනවා. ඒ තරහ ජනිත උනේ අර පුද්ගලයා හින්දා නෙමෙයිනේ. එයාව නිමිති කරන් මේ ඇතුලේ තියෙන ගතියක් එක්ක ඉපදෙන එකනේ. ඒ ගති කලින් එයත් එක්ක තරහ අරන් හදිච්ච ගති නෙවෙයි ඒවා. සංසාරේ පුරාවට තරහ අරන් 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 හදාගත්ත ගති ටිකක් තියෙනවා. ඒ ගති වලට අනන්‍ය වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ අනුව Tamanටම හදාගත්ත පිරියාපිරි ලෝකයක් තියෙනවා. ඕක අනුව තමයි සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛම වේදනා ඇති වෙන්නේ. ඒක ඇති වෙන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කොහොමත් ඇති වෙනවා. ඒකට දෙනවාර ගති වලින් තල්ලුව. ඔය තල්ලුව තමයි පටිය. ඕක තමයි මාර කෑල්ල. පටිය මාරයි නියමයි කියලා. ඔය පටියයි ගැලවෙන්නේ. පිරියාපිරි ලෝකය හරහා තමන්ගේ තුල මතු වෙනවන එක විපරිණාමය කියලා ආයිත් කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක නෙවෙයි. නෙවෙයි නෙවෙයි නෙවෙයි. ඒක නෙවෙයි. අන්න ඒක තමයි විපරිණාමය කියලා කියන්නේ ඒක නෙවෙයි. අන්න ඕක බැලුවත් ආයි පටලැවෙයි. විපරිණාමය කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක නෙවෙයි. එහෙනම් මේ නියපොත්ත දැන් වාඩි වෙනකොට තීච නියපොත්ත නෙවෙයි දැන් තියෙන්නේ. වාඩි වෙනකොට හිටපු මම නෙවෙයි දැන් ඉන්නේ. ඔක දැක්කයි කියලා වැඩක් තියෙනවද? මගේ ඇතුලේ ගිනිපත්තු වෙන්නේ මමම හදාගත්ත නිච්ච සුඛාත් ගතියක් තියෙනවනේ පිරියපි. ඒක හරහා එනවනේ දැන් සුඛ හරි දුක්ඛ හරි වේදනාව. ඒ ඇදෙන වේදනාවෙන් දැන් අර අර මං ඉස්සෙල්ලා ගත්ත උදාහරණෙම ගන්නකෝ. දැන් ඇඳුම අයන් කරනකොට පිච්චුණා. පිච්චුණාම ඇඳුම පිච්චුණා කියව ගම එකපාරට හොස් කාලා වේදනාවක් ආවනේ. බැලගෙන බැලගෙනත් ගියානේ.
ඒක එනවා කොහොමද? ඕක වළක්වන්න යන දෙයක් නැහැ. ඕක ආවහම ඒ ඇති වෙන වේදනාව ඉපදිච්ච හැටි දැක්කනම් පේනවනේ මේක මෙහෙම නොවිය යුතුයි මේ කියලා. අර ෂර්ට් එක කොහොම නොවිය යුතුයිත් නෙමෙයි. මගේ තියනව ගතිය මගේ වාහනේ හැප්පෙන්න බෑ. ෂර්ට් එකක් මෙහෙම ඉරෙන්න බෑ. මේ දේවල් මෙහෙම වෙන්න ඕනේ. ගමනක් යන ගත්තාම පිළිවෙලකට වෙලාවකට යන්න ඕනේ කියලා ෂර්ට් එක පිච්චිච්ච එක දැන් අපි ඕක අර වචන වලින් දකිනකොට දකින්නේ ෂර්ට් එක පෙච්චෙන්නේ නැති විය යුතුයි කියලා ඔබ හදන් ඉන්න. ඒකත් නෙමෙයි. අර හැම දෙයක්ම මෙන්න මෙහෙම මගේ මේකට වෙන්න ඕනේ කියලා අර මං හදන් ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය මට ඕන විදිහට පවත්ව ගන්න බැරි වෙච්ච බව පිරියපිරිහරහ ඇති වෙච්ච සුඛ හරි දුක්ඛ හරි වේදනාව උඩුදුවල පීක් එකකට එනෝ ආස්වාදයකට එනෝ උපරිම සුවයක් දෙනෝ ඒ සුවය අනිච්ච වෙලා දුක්ඛ වෙලා ආදීනව වෙලා යන ඔය ධර්මතාවයයි විපරිණාම කියන්නේ. ඔව් ජරා මරණ කිවි ඕක. ඒ ඒ ක්‍රිය ඒ ජර පිරිත් එක්කම පිරියපිරි එක්කමයි දකින්න ඕනේ. ජරා මරණ වෙනත් තැන. ඔව්. මුදිර බලනවා ඒක ඒ ආකාරයෙන් තියාගන්න. ඔව් ඒ කියන්නේ අපේ අර ඇතුලේ තියෙන ලෝකේ තමයි තියාගන්න හදන. ඒ ලෝකයේ වෙනස් වීම තමයි විපරිණාමය. ඒ ඇතුලේ එකක් එළිය එකක් නෙමෙයි. ඔව්. ඔව්. එතකොට මේ ජරා මරණ වෙනත් තැන ඒක ඒ ආකාරයෙන්ම පවත් ගන්න යන එක තමයි අර දුකේ අඥාන. ඔව් දුකේ අඥානං ඔව් ජරා මරණ එක ඒ ආකාරයෙන්ම පවත්ව ගන්න හදනකොටනේ ආයි දුක් විකනේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති වෙන්නේ ඔව් හරි එතකොට ඒ ඒක ඒ සමුද අර අර ඒක දිවිනි වේශේ කියන්නේ මේක මේ විදිහටම මට තියෙනවා අන්න හරි මම හදාගෙන ඉන්න ස්වභාවයේ දෙවනි වේශේ තමයි විපරිණාම අන්න ඒක තමයි විපරිණාම ඔව් එතකොට මේක මේක මේ විදිහටම තියාගන්න එක නේද වියාදී කියන්නේ ව්‍යාධිය කියලා කියන්නේ ව්‍යාධිය කියලා කියන්නේ තෝ තියාගන්න බැරි වීමනේ ඔව් බැරි වීම ව්‍යාධිය ඔව් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ව්‍යාධිය ඔක්කොම ටික එක එක ගොඩටම එන්නේ පවත්ත ගන්න බැරි ස්වභාවයෙන් ඒකනේ දැන් අපි ඕකාර බලන්නකො කෙනෙක් මේ මරුණට පස්සේ අපේ හිතවත් කෙනෙක් ඇත්තටම අඬන්නේ යා මැරිච්ච එකට නෙවෙයිනේ එයා ඔව් එයා ඒ ටිකට ඇති වීමනේ ඒ ඒක හරහනේ එන්නේ ව්‍යාධිය කියන්නේ ඒකනේ එතකොට අර අපි කියන ලෙඩවීම කියලා ලෙඩ වෙන්නේ මේ ඇතුලේ තියෙන ඔව් ගති 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 ඒ වගේ හොඳයි සුපත් පටිච්ච සම්පාද ක්‍රියාවලියම කියන්නේ ඇත්තටම ගති ක්‍රියාවලියක්ම නේද තමයි ඔව් ගති උපාදනය වෙන ක්‍රියාවලියම තමයි දැන් ඒකත් ඒ කියන්නේ ආපෝ තේජෝ ආයෝ පටි වර්ණ ගන්ධ රස කියන මොන ක්‍රමයකින් කිව්වත් ඒ සීරෝම ගති ස්වභාවයක් ගති ස්වභාවයක්මයි ඔව් ඒක තේරුණා දැන් අපිට හිටපු ගමන් ඒ තියෙන පරිසරයේ පරිබාහිර එක එක සිතුවිලි එනවා කියමුකෝ ඒ එන්නේ සිතුවිලි හේතුවක් හැටියට දෙන්නේ ඵලයක් හැටියට සිතවිලි කියන ඒවා දැන් මොන හරි අපි කිව්වොත් දැන් අපි බණ අහනකොට අපිට වෙන මොකක් හරි සිතවිලියක් ආවා කියමුකෝ ඔව් ඒක ඇත්තටම ඔය පටිච්චසමුප්පාද හැටියට හේතුවක්ද ඵලයක්ද නෑ ඒක දැන් හේතු ඵලය කියලා කියන එක පටිච්චසමුප්පාදමනේ දැන් ඔතන නිකන් හිතට අරමුණු ඕන තරම් එනවා දැන් මේ බණහන ගමන් අර ගහක කුරුල්ලෙක් කූඩුවක් හදන එක අපේ වුණොත් ඒක දිහා බලාගෙන ඉන්නවා ඊපස්සේ ඒක ඔස්සේ තව වෙන ඔන්න පරණේවට කල්පනා වෙවි යන්න පුළුවන් ගෙදර තීච්ච කූඩුවක් මතක් වෙන්න පුළුවන් ආ දැන් මේ කුරුල්ලෙක් කිනු අපේ ගෙදරත් මේ වගේම කූඩුවක් තියෙනවා දැන් බණහන ගමන් වෙන දිහාවල වල හිත යන ඒව ඉතින් සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය ඒ හිත හැසිරෙන ආකාරය සබ්බ චිත්ත සාධාරණයි කියලා කියන්නේ නාම රූප අන්න සබ්බ චිත්ත සාධාරණයි කියලා කියන්නේ ඔන්න ඔය සුඛ වේදනා දුක්ඛ වේදනා දුක්ඛ මාසුඛ කියන එක ඇති වෙන එක සබ්බ චිත්ත සාධාරණයි ඒ කියන්නේ සියලු දෙනාටම තමන්ගේ පිරියාපිරි ලෝකයට අනන්‍ය වෙච්ච සුඛ දුක්ඛ අදුක්ඛම කියන එකක් එනවා ඒක තමයි නෝමල් අවස්ථාව අපි කියන්නේ අර මූලික අවස්ථාව ඒ වේදනාවට තමයි ගති වලින් තල්ලුව දුන්නාම තමයි වේදනාව උඩුදුවන් තේරුණාද දැන් අපි හැමෝම දැන් කේක් කෑවනේ ඔව් හැමෝටම කේක් වල රහ දැනුණානේ ඉතින් ඒක සබ්බචිත්ත සාධාරණයි ඔක්කොටම ලුණු රසය ඇඹුල් රසත් එක්ක අර ගාන්ට කේක් කෑල්ල තියෙන පැන්ඩහා එක කේක් එකේ රහ හැමෝටම දැනුණානේ හැබැයි ඒ රහ මේ සිය දෙනාට සියාකාරයකට එකම කේක් කෑලි කෑවේ එකම කේක් එක සියාකාරයකට ආවේ ඒ සියාකාරයක් උනේ ඒ කෙනාගේ ටේස්ට් එක අනුව ඔතන එක්කෙනෙක් ඉන්න පුළුවන් ඒ මේ කේක් එක මාර රහයි ඔන්න මාර කෑල්ල ආවා
මාර රහයි මේක මාර රහයිනේ ඔන්න මාර කෑල්ලාව අන්නේ අන්නේ එතකොට යාගේ අර ගතිවල තියෙන ඒ පිරියාපිරියකින් දෙනවා මේක මාර රහයි අර ආපු සුඛ වේදනාවට තල්ලුව දීලා ඕක වේගයක් වේදනාවක් නැද්ද තව ටිකක් කන්නතර පරි විදිනු කොට තව කෑල්ලක් කරන් දෙන්නකෝ අනේ පොඩ්ඩක් කරන් දෙන්නකෝ කියලා ඉල්ලනවා එතකොට අර වේදනාවට වේගයක් වේදනාවක් ආවේගය චිත්තාවේගයක් ඇවිල්ලා එයාගේ මාර කෑල්ලක් අර පටියෙන් ආවා තේරුණාද සබ්බචිත්ත සාධාරණ වෙන්නේ අර හැමෝටම දැනෙන වේදනාව හැබැයි ඒකත් වෙනස් ඒක වෙනස් ඒකට තල්ලුවත් එක එක කිනාට එක එක විදිහට දෙන්න පුළුවන් ඔබ තේසු කරත් ඒක තමයි නාම කායය තියෙන්නේ පටිය හැමෝටම බැඳෙන්නේ අර මාර 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 රහයි කියලා හැබැයි මේකයි අනිත් එක කියන්නේපා දැන් කවුරු හරි මාර රහයි කියලා කිව්ව ගමන් අන්න ආරයාගේ පටිය ඇවිසිල මේ වැටිලා කියලා එහෙම කියන්නේපා මොකද ඒක අපේ සම්මුතියේ වචනේනේ අපි කියනවා මේ ඒක කියන්න පුළුවන් සන් නැතුවත් හොඳේ ඒකනේ එයාට සන් විපදිලාමත් නැහැ රත් වෙලත් නැහැ එයා එකක් කෑවා ඒ කේක් එක හරි රහයිනේ තව කෑල්ලක් උන අරන් දෙන්නකෝ කියලා කියනවා ඔන්න ඔතනයි වැඩේ ඔය සන් දකින්නවා කියන එකේ හොඳට සෝලිසි කරන්න අර ඔබ තුල නිකන් රත් වෙලා පිච්චිලා ගිනි අරන් තවලා දවලා වැටෙන ස්වභාවයම හරහා තමයි සන් දකින්නේ ඒක කිනාට එක එක විදිහට තමයි ඒක බලපාන්නේ එක එක කෙනාට අන්න ඒකනේ කියන්නේ කිවිල්ලන්ව තමයි ඉතින් දැන් ඔබතුමිය ගෙදර පොලොස් ඇංජනියක් හදලු දරුවෝ පස් දෙනාක එක්කෙනෙක් කියනවා මම මාර රහයි අද පොලොස් එක මම බත් ගොඩ එක්කෙනෙක් කියන මෙලෝ රහන්නේ කටක තියන්න බෑ කියලා දැන් කේන්ති ගන්න උතර දෙයක් තියෙනවද දැන් ඒ දරුවා ඔහොම කිව්වහම කේන්ති ගන්න දෙයක් තියෙනවද දැන් දෙයක් තියෙනවද කියන එක තේරෙන්නේ මේ පටිසමුප්පාද දැක කෙනාටනේ මෙච්චර කල් දෙයක් තිබුණා මම මහන්සියලා හදපේකට දොස් කියනකොට මට ඉතින් නගිනව යකා කියලා තිබුණානේ ඒච්චර කල් මෙච්චර කල් දෙයක් තිබුණා දැන් පේනවා මේ දරුවා මේක රහ නැහැ කියලා කියන්නේ එයාගේ පිරියා පිරියෙක්. දැන් අන්න අපට ධර්මතාවයේ පේනවා. අපි තුන තියෙන දේ අපි දකිනකොට මේකේ නාමේ ප්‍රතිචාර දක්වන්නේ එයාගේ ගති ලෝකයෙන් එයාගේ පිරියා පිරි කිව්වහම අපට අර මේ කොක්කට කෙක්ක දාන්න යන්නේ. ඔන්න මෛත්‍රිය එනවා. ඔන්න මෛත්‍රිය එනවා. මිස් එතකොට දැක්කද මෛත්‍රිය එන තැන? දැන් මෛත්‍රිය ආවේ ඔන්න ඔතන. මිස් එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒක වැටෙන්නේ සසරේ එන කුසලාකුසල කර්මයක් කරනවද එහෙම නැත්නම් මොකක්ද එහෙම ඒක නම් මම දන්නේ නැහැ සසරේ මොකක්ද කියලා කොහොම හරි මේ ධර්මතාවය පටිච්ච සම්උප්පාද ධර්මයේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බොහොම අඩු පිරිසකට ඥාන සත්‍යයක් ඥාන කියන්නේ ඔය අපි සම්මතේම අයින ඥානක් නෙමෙයි හොඳයි තමන්ගේ හද සිතුවිලි වලින්ම තමයි නෑ එහෙම කියන්නත් බෑ අපි පොක හරි අපි කියමු මිනිස්සුන්ව වර්ග කරන්න ඕනෙත් නැ මේ ධර්මතාවයේ තේරුම් මර ගැනීමේ ශක්තියක් තියෙනවා එච්චරයි ඒ කියන්නේ ඒක පුද්ගලයාට ඒක වෙනස් අනිවාර්යෙන් වෙනස් කොච්චර බණ ඇහුවත් ශ්‍රවණය වෙන්නේ නැති අය මුණින් ආපු කලයකට වතුරක් කරන වගේ ගොඩක් අය ඇහුවට ශ්‍රවණය වෙන්නේ ඕම් ඕම් තමයි මේ ශේසත් ධර්මයේ අසු කෙනෙක් බුද්ධ ශක්තිය අනුගත වන්නේ කෙසේ ඔව් සිරි සද්ධර්මයේ ඇසූ කෙනෙක් දැන් සිරි සද්ධර්මයේ අහන කෙනෙක් තුල පළවෙනියටම බුද්ධ කෝලහලයක් ඇති වෙන්න ඕන ඒක ඇති වෙන්නේ හිතේ බුද්ධ කෝලහලය තමයි මේ සසර ගමනට බද්ධ වෙලා ගිනි අරගන්න මේ ස්වභාවය තුල මුලින්ම සතර පෙර නිමිති පහළ වෙනවනේ දැන් එක මහල්ලේ ක්‍රෙඩෙක් මලවිනියක් වැදුරුවක් කියන එක තමන්ට මොන විදිහකට හරි සතර පරිණිමිති පහළ වෙනවා. එක්කෝ ගෙදර දරුවෙක් නැති වෙලා හරි එක්කෝ හස්බන්ඩ් ගෙන් ගුටි බැට හරි මොන හරි සතර පරිණිමිත්තක් පහළ වෙනවා. හරි. ජීවිතේ රත්තිල්ල පිච්චිල්ල සමහරුන්ට සැප දැන් නන්ද කුමාරයාට සැප. ඒ පැත්තෙමම ගිහිල්ලා ඒත් මොකක් හරි දෙයක් අඩුවක් තියෙනවා කියලා සතර පරිණිමිත්ත පහළ වුණා. ඒ වගේ එකෙක් කිනාට පහළ. මම දැන් ওই ප්‍රශ්නෙට වටෙන් එන්නේ හොඳ. උත්තරේ මොකද ඕතන්ට එන්න වටයාක්ම කියන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය වගේ නිමිත්ත පහළ වෙච්ච කෙනෙක් දැන් ධර්මය අහනවා. ඒ අහනකොට පටිච්ච සංඋප්පාද ධර්මයේ ශ්‍රවණය වෙන්නේ ආ සුදුසු තැනක ඉන්නු. එයාට හිතේ පරිසරය සකස් වෙලා තියෙනවා. මොකද්ද පරිසරේ? තත් වෙන පිච්චෙන මත් වෙන ලෝකයක එයා ජීවත් වෙනවා. එයාට ඒක නිවීමක් මිදීමක් හොයන තැනට එයා ඇවිල්ලා ඉන්නවා. දැන් අර ධර්මය අහනකොට එයාට ශ්‍රවණය වෙනවා. ශ්‍රවණය වෙන්න පටන් ගත්තාම මේ දහම යම් පමනකට වැටහෙන්න ගන්නවා. සන් උපාද වෙනවා කියන්නේ මේ මගේ තුල රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්න එක. මේ ගින්න නිර්මාතෘ මගේ තුලමයි සිද්ධ වෙන්නේ. මමමයි මේක නිර්මාණය කරන්නේ. මගේ ගති ස්වභාවය නිසාමයි මේ දේ ක්‍රියාත්මක වෙන්නේ කියන
ධම්මෝ තමන් දරණ ස්වභාවේ සම්දිටිකෝ ගිනිපත් වෙන හැටි දකින්න. හැබැයි තාම මුල ගලව ගන්න හැටි නිවා ගන්න හැටි දන්නේ නැහැ. තේරිලත් නැහැ. ධම්මෝ සම්දිටිකෝ වෙච්ච කෙනාට තමයි අපි කියන්නේ සද්දස්ස කුල පුත්තස්ස කියන. අනේ යා තුල භව උද්ද කිරීමේ කෝලහලයක් ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ භව සසර ගැටෙන භව උද්ද කරන්නේ? දැන් තේරෙන්නේ නැහැ තාම පත්තු වෙනවා කියන එක විතරක් අහගෙන තියෙනවා. මේක නිවා ගන්න පාරක් තියෙනවා හැබැයි තාම පාරමට නම් පැහැදිලි නැහැ. නිකන් අතපත ගා තාම ඉන්නවා කොණක් අහු වෙලා තියෙනවා. මේ පරික්ෂණේ කොණක් අහු වෙලා තියෙනවා. දැන් කොණ අහු වෙච්ච කෙනා ධර්මයේ අහා පරික්ෂණේ නිරත වෙනවා. අනේ යා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. හේතුඵල දහම් පටිච්ච සම්උප්පාද ධර්මයේ තමන් තුළ ක්‍රියාත්මක වෙන හැටි දකින්න පටන් අරන් ගිනිපත්තු වෙන හැටි සම්උප්පාද වෙන හැටි දකින්න. දැන් එහෙම දැකගත්ත කෙනෙක්ට ඒ දකින්නත් ඒ ධර්මයේ ශ්‍රවණය වෙන්නේ මේ දහම් මගේ යම් තැනකට ගිය කලු නසලා මේ තමන්ගේ කෙලස් ටික නිවාගෙන ඒ ධර්මයේ අත්දැකගත්ත අරිය උත්තමයේ ගෙම්මම ඒ මාර්ගෝපදේශණය පණ පිහිටවල ඒ ආකාරයටම එයාට ශ්‍රවණය වෙන්න ඕන. එහෙම වුණොත් පරප්‍රත්‍යයෙන් හම්බ වෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය හම්බ වුණා කියලා මේ ඔක්කොම අහනායටත් ඕක හම්බ වෙන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය බාහිරින් පුද්ගලයෙක්ගෙන් ලැබෙනකොට ඒ කෙලෙස් නැසන ස්වභාවයේ තමන් තුල ක්‍රියාවට නම් වෙලා තමන්ගේ කෙලෙස් තමන් අඳුරගෙන කල්යාණ කෙලෙස් නැසන ස්වභාවය තමන් තුලත් ක්‍රියාත්මක වෙන්නේ. නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙපැත්තක් තියෙනවා. අජත්ත බහිද්ද. බාහිරින් එන්න ඕනේ පරප්‍රත්‍යයෙන් එන්න ඕනේ. පරප්‍රත්‍යයෙන් හඬ ඇහෙන්නේ. සෝතාවදානේ සුතමේ ඥාණය. සෝත ඇහෙනවා. ඇහෙනකොට බුද්ධ කෝලහලයක් එන මොකද්ද මේ කියන්නේ? මොකද්ද සං කියන්නේ? මොකද්ද පටිච්ච කියන්නේ? මොකද්ද ගිනි ගන්නවා කියන්නේ? කොහොමද සංසාරයට බද්ධ වෙන්නේ? මේ ගති කියන්නේ මොනවද? කෝලහලයක්. ඒක ලිහා ගන්න. ඒක ලිහා යන කෙනෙකුට පරතෝ ഘോഷක පත්‍ය දෙවනි කොටස විදිහට මොකද මේක ප්‍රඥාධික බුද්ධ ශාසනය ඔය ශ්‍රද්ධාධික වීර්යාධික බුද්ධ ශාසනවල බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පානකම් උන්වහන්සේලා වැඩි කාලයක් වැඩවසනවා ඒ උන්වහන්සේලා ජීවමානව වැඩවසන කාලය තුල ශ්‍රද්ධාධික වීර්යාධික බුදවරු ජීවමානව වැඩවසන කාලය තුල ධර්මයේ දේශනා කරනවා මගඵල ලබන්න හේතු සකස් කරන් ආපු අය ඔක්කොම මගඵල ලබනවා උන්වහන්සේලා පිරිනිවන් පෑවහම මේ දහම එතනින් අතුරුදහන් වෙලා යනවා හැබැයි ප්‍රඥාධික බුද්ධ ශාසනයක ලෞතුරා බුදු පියාණන් වහන්සේ අවුරුදු 35යි අවුරුදු 45යි වැඩ සිටියේ ධර්මයේ දේශනා කරේ. උන්වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ බුදුරුව බුදුහඬ බුදුබල ජීවමානව පණ ගහන්න පුළුවන් දස්සනීයානම් සංවේජනීයානම් වෙන්න පුළුවන්. සාන්නිසා වේගය ජනිත වෙන හැටි දැකගත් කෙනෙකුට මේ වේගයෙන් නීයානම් වෙන්න උපකාර වෙන චත්තාරි මාණිඨානානි කියන මේ සතර ස්ථාන හතර තුල බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන බව මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරා මේ ස්ථාන හතරේ තියෙන වැදගත්කම. හැබැයි ඒක මේ වදින හැමෝටම ලැබෙන දෙයක්වත් නෙමෙයි. දහම අහලා තියෙන්න ඕනේ. ඔය මතුරුල රංගපාල නළුවන්ට මේක ලැබෙන්නෙත් නෑ. සතර කමටහම් වඩා ප්‍රැක්ටිස් කරන අයට හම්බෙන්නෙත් නෑ. සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕනි. දහම තමන්තුල ශ්‍රවණය වෙලා සං දැකලා තියෙන්න ඕනි. අන්න එහෙම කෙනා අර ස්ථානයකට ගියාම ඒ ස්ථානයක් තුල වඳිනකොට ඒක දැන් සමහර වෙලාවට පළවෙනි වතාවේ වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. කිහිප සැරයක් යන්න සිද්ධ වෙවි. ඒක ඔබ තුලම එනවා මෙතනට මා යා යුතුයි කියලා ඇතුළෙන්ම උවමනාවක්. අනේ එදාටයි යන්න ඕනි. අනේ එදාට ගියාම ඔබ පරේක්ෂණයක නිලිලා ඉන්නවා. එතකොට ඔබට කල්පනා වෙනවා සන්තේරෙනවා මේක කොහොමද වෙන්නේ පිරියාපිරි කියනවා තල්ලුව දෙනවා කියනවා පටි කියනවා මේක මට දැන් පැහැදිලි දැනුමක් විදිහට තේරෙනවා හැබැයි මේක මග තුල තාම තේරිලා නැ මොනවා හෝ හිරවීමක් තියෙනවා කොතන හරි තැනක් හිර වෙලා තියෙනවා කියලා ඔබ එතනට ගිහිල්ලා අදිඨානයක් කරනවා ලෞතුරා බුදු පියාණන් වහන්සේ සංසාර දුකින් අත මිදෙන පාරමාර්ගයේ ස්වන්බෝ ඥාණයෙන් දැන දැකගත්තේ මෙමෙ ස්ථානයේදී උන්වහන්සේ දැකගත්තා වූ ඒ දහම්මග ගිහින් සසර ගමනින් එතර වුණා වූ ඒ උත්තුමයාණන් වහන්සේලාගේ මනෝකායන් එක්රැක්ස් වෙලා තියෙන මේ ස්ථානයේ ඒ බුදු බල බුදුහඬ ජීවමානයි ඒ ශක්තිය මටද ලැබේවා මේ භව උද්දකරණ ශක්තිය මිදි නිදහස් වෙන පාරමාර්ගයේ මටද ලැබේවා කියලා මං අදිඨානයක් කරනවා.
අන්නේ අදිඨානය තුල ඒ ස්ථානයේදීම වෙන්නත් පුළුවන් නැත්නම් ඔබ ගෙදර ඇවිල්ලා සතියක් දෙකක් ගිහිල්ලා වෙන්නත් පුළුවන් නැවත ඔබ දහම් කරුණු කාරණා කල්පනා කරනකොට ආ මෙන්න මේක මෙහෙම නිවෙන්නේ වහල තීච්ච වැස්මක් ඇරියා වගේ පාළ පැහැදිලි වෙන ඔන ඕකයි බුද්ධ ශක්තියට අනුගත වෙනවා කිය සමහර වෙලාවට බැනලා ගහලා දොස් කියලා ඔක්කොම දේවල් ඉවරුණාට පස්සෙත් ඕක පස්සේ කල්පනා වෙනවා. එතකොට වට ගාඩක් ගිහිලා සමුදය වෙලා සන්තැම්පත් වෙලා ගති බිහි වෙලා ඉවරයි. ඒත් කමක් නැහැ. ඕක දැන් නැවත එනවනේ මනෝ සංකාර විදිහට. ඔව්. දැන් හාන්සි පුටුවේ ඇඳිගෙන කල්පනා කරමු. අද උදේ ගෝරියක් ගියා. මට හොඳටම කේන්ති ගියා. හොඳට බැන්නා. එක මොකක් හරි කරා. මටත් ඉතින් පොඩ්ඩක් කේන්ති ගියා තමයි කියලා නිදි සැනසෙලි කල්පනා කරනවා කියලා. කොච්චර කල්පනා කර කල්පනා කරන්න බෑ මේ ධර්මයක් එක්ක නැතුව. දහම අහලා තියෙන්න ඕනි. පටිච්ච සම්උප්පාද ධර්මයට ගලප ගලපයි ඔක කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට දැන් අහුනේ පෙරහැර ගිහිල්ලා ඉවරයි. සන්නිපදිලා ඉවරයි. ඒක ඉපදිලා දැන් අර ඇතුලේ ගතිය තැම්පත්දලා තීන එක මනෝ සංකාර විදියට ආව. ඒ වෙලාවේ ඇයි මට කේන්ති ගියේ? මේක කොහොමද මතුවේ? කොහොමද මේක ඉපදුනේ කියලා අර මනෝ සංකාර හරහා නැවත එනවනේ. සමහර වෙලාවට ඔබ උදේ බැනලා හවස ඉන්න ගමන් දැන් ආයි ඒක මතක් වෙච්ච ගමන් ආයි කේන්ති යනවා. ආයි කේන්ති යනවනේ. ඒකනේ ඔය නිින්දෙන් උනත් මිනිස්සු කේන්ති ගිහිල්ලා මනින්නේ. නිින්දෙනුත් අඩ නිින්දදී විඥානයේ ක්‍රියාත්මකයි. නැවත මතුවෙනෝ එම. හාන්සි පුටුවක ඇඳි වෙලා හිටියත් පරණ එකක් මතක් වුණාම උදටම කේන්ති යනවා. ආස හිතෙන දෙයක් වුණොත් ඒත් හිනා යනවා. එහෙම දේවල් වෙනවනේ මනෝ සංකාර හරහා ආයි එනවා. එනවා ඒ මනෝ සංකාර හරහා එන වටේදී හරිය දකින්න පුළුවන්. එතකොට ඒකට ඒ තැනක් නැහැ. සමහර ගති එහෙමවත් අහු වෙන්නේවත් නැහැ. අර ලිඳේ යට තියෙන ඒවා තාම පජානාති වෙන තැනකට ඇවිල්ලවත් නැහැ. ගතියක් කියලා පේන්නේවත් නැහැ. ඒවා මතුවේවි ගොත ගොතා යනවා. ඒව පජානාති වෙන තැනක් තියෙනවා. ඒ තැනට ආවහම තමයි පතූලේ තියෙන සියුම් ගති ස්වභාවයක් රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව පේන්නේ. ඒවත් තේරුම් කරන්නත් බෑ. අර මුල්ලෙන් තියෙන කාමරාග පටික තුනී වෙවි ගැළවිලා ගියාම තමයි අර ස්වභාවයන් Tamanට පජානාති කරගන්න පුළුවන්. දැන් කවුරු හරි අහුවත් රූපරාග මොකක්ද අරූපරාග මොකක්ද කොහොමද පැහැදිලි කරන්නේ? හිතක ඇති වෙන ස්වභාවය කොහොමද වචන වලට පෙරලන්නේ? කොහොමද විස්තර කරන්නේ? කොහොමද අර්ථ දක්වන්නේ? බෑ කරන්නේ. ඒකේ කෙනාම අත්දකින්න ඕනේ. දැන් මේ මුහුදේ ඈතට ගියාම මුහුදේ පතුල තියෙන එකක් අහන ගොඩින් එක්කෙන් පතුලට ගියේ එක්කෙනා කියන මේ මේකක් තියෙනවා මෙහෙ මේකක් තියෙනවා. දැන් අරයට පේනවද කොච්චර කිව්වත් ඒක? එයා මුහුදෙන්ට ගියාම මේක පේන්නේ අන්න ඒ වගේ දෙයක්. එහෙනම් රූපරාග රූපරාග විස්තර කරන්නත් බෑ. ඉතින් ඔය විස්තර කරගන්න බැරි ඒවා හොයන්න යන්නත් ඕනේ. ඒකයි මං කියන්නේ වචන පස්සේ දුවන්න එපා. තමන්ට තියෙන මේ වෙලාවට තියෙන එක යන්න. ඕකේ මාජින් එකක් නැහැ. ඒක තමන්ට පජානාති වෙන තැනින් දකින්න තියෙන. අපි එහෙම දාගත්තොත් ආයි ක්‍රමයකට යනවනේ මහත්තයා. ආ මෙතෙන්දී අල්ලන්න ඕනේ. දැන් මේ චක්‍රය අවිද්‍යාපච්චය සංඛාරා ආදී නව අවස්ථාවේ කොතනින් හරි කඩන්න ඕනේ. ඉතින් එහෙමයි කියලා ඔය 12 බල්ල බල්ල පොල්ලෙන් ගහනවා වගේ දකස් කාලා ගහලා කඩන්න තැනක් නෙවෙයි වෙන්නේ. එහෙම කඩනව නෙවෙයි මේ ක්‍රියාවලිය තුල නිච්ච සුඛාත්ත කොතනින් හරි අපි අතුලට ගිහිල්ලා අපේ පිරියාපිර සිඳ දැක්කනම් පරිඥාතම් පරිඥය වුණානම් නිච්ච සුඛාත්ත අඳුරගත්තනම් ඒක අනිච්ච වෙලා දුක් වෙලා අනත් වෙලා යන බවේ ක්‍රියාවලිය තුලම තියෙනවා. ඕක දැක්ක ගමන් එතනින් එහාට නිරෝධ වෙන්න පටන් ගන්නවා. කොතනින් හරි. ඕක විඥානින්ද කැඩුනේ, සලායතනින්ද කැඩුනේ එහෙම ඕන්නේ. ඔය වචන ටික තියෙන්නේ මේ ක්‍රියාවලිය තේරුම් අරගන්න විතරයි. කවදාවත් බලන්න එපා කොතනින්ද කැඩුනේ කියලා. ඒක හොයන්න බැරි දෙයක්. ඒකයි. හරි උත්තරමයි. මම ගොඩක්ම ගැටිස දැනක් තමයි අත්‍තරම දරුවන්ගේ කියන්නේ. දරුවත් එක්ක එකට ඉන්න උඩ අර හදනවනේ මට ඕන විදිහට තියාගන්න. ඒක දැන් ගොඩාක් දුරට මේ වේගය අඩුයි. අඩු වුණාට දැන් සමහර වෙලාවල් තියෙනවා දැන් අකමැති දෙයක් කරනවා පේනවනේ. නිහඬව ඉන්නවා. පිටියට සමහර වෙලාවට මොනවාරි ඒ කියන්නේ මොනවා දේශයක් නැතුව උනා කියනවනේ. අර ඔබතුමියගේ වගේ කියනකොට මුකුත් නැහැ. ඒ වාක්‍ය වෙනකොට එතන ඉහට දිගටම අල්ලගෙන යනවා. ඒ කියන්නේ අර දැකපු දේ
එතනින් තමයි පටන් ගයි කියන්නේ මුලදී දේශයක් පටන් අරගෙන නැහැ අතරම කියන්න යනකොට ටිකක් වෙලා කියනකොට පරණ මම අකමැති දේවල් කරපුවත් අල්ලගෙන ඊට පස්සේ තමයි මම බණින්න පටන් ගන්න අතරම කියන්නේ ඔයා මෙහෙම කරා මේ ටික කරේ ඒක මුලදී දේශයෙන් නෙවෙයි පටන් අරන් තියෙන්නේ එතකොට අනිත් මේ දැන් ගොඩක් එහෙම මේව කරගෙන යනකොට මට පොඩි මේකක් තියෙනවා ඒ කියන්නේ මගේ තුල තාම නිත්‍ය සුඛත් බවේ තියෙන හින්දා මම මෙතන මේව කරගන්නේ ඒක හරි දැන් දරුවා හින්දා මට එතන කොහොමත් ටිකක් තදයි හින්දා දැන් මම සමාලට හිතුවොත් එහෙම මේ අයින් කර මේ දරුවට ඉන්න ඕන විදිහට දෙන්නත් බෑනේ ඒ කියන්නේ දරුවව හදනවම ගන්නත් එපා දැන් තාක්ෂණයේ පැත්තට ඒගොල්ලෝ බර වැඩි දැන් එහෙම වුණාම දැන් කෑ ගැහුවේ නැත්නම් නවත්තන්නේ නැහැ ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණාම දැන් කෑ ගහන්න සමහර වෙලාවට තරහ නොගෙන කෑ ගහන තැන තියෙන සමහරකින් පාරක් දෙන තැනුත් තියෙනවා ඉතින් එහෙම වුණාම දැන් මේක ඇත්තම අර ණයගන දිනුවත් එක්ක යන කතන්දරයක් ඉන්න මෙයා වෙනවද ඒක කියන්නේ ඇත්තට බරසාරකම වැඩිද එතකොට අත ඇරිමුත් මට බය ඒ කියන්නේ බයක් කියන්නේ දැන් මගෙන් වෙන්න ඕනි උතුකම් වගකීම මම පැහැන් හැරියා වුණාද ඒක මට යාව අර ගොඩ නගා ගන්න ඕනේ ක්‍රමයෙන් ක්‍රමයෙන් කොහොමද දැන් ප්‍රශ්නේ පැහැදිලි නේ කියන්නේ දැන් අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට දරුවොන්ව යම් පාලනයක් යටතේ හදන්න අපිට සිද්ධ වෙනවා හැබැයි ඒගොල්ලන්ව පාලනය කරන්න යනකොට අපේ තුල තියෙන පිරිඅපිරි ලෝකයේ ක්‍රියාත්මක වෙලා දුක වේදනා සුඛ වේදනා හරහා දැන් දරුවෙක් විභාගයෙන් හොඳට පාස් වුණාමත් අනිත් පැත්තෙන් ගෙතන උගත් වෙනවනේ අනේ මගේ දරුවා හොඳම හොඳයි මෙහෙම ලකුණු ගත්ත මෙහෙම ගත්ත කියලා එතකොටත් සුඛ වේදනාව ජනිත වෙලා ඕකත් ජාති ජරා වෙනවා ඕකටත් උපාදානය පිරියපිරිනවා දැන් ඕවත් දකින්න ඕනේ ඒ වගේම දරුවා තමන් කියන දේ අහන්න නැතුව කම්පියුටර් වලට මේ ෆෝන් වලට ගේම් වලට ඇබ්බැහි වෙලා ඒවම කර කර ඉන්නකොට දැන් අපිට තරහ එනවා තරහ එන්නේ ඇයි අපි හදාගෙන ඉන්නවා දරුවෙක් මේවට ගියොත් විනාශ වෙනවා මේ වෙන් නැති වෙනවා විභාගයක් මේ අධ්‍යාපනයේ තියෙන කැමැත්ත අඩු වෙලා යනවා ඒවට ඇබ්බැහි වුණොත් ජීවිතේ විනාශ වෙනවා කියලා අපේ තියෙනවනේ අපි යම් දිට්ටියක් එහෙම හදාගෙන ඒක හරහ තමයි ඕක එන්නේ ඒක අර කිව්වත් වගේ එන්නේ ඒ වෙලාවේ කියන එකක් නෙවෙයි පරණ ඒවා පරණ අර කන්ද මෙනවා රූප උපාදානක් කන්දා වේදනා උපාදානක් කන්දා කියලා පරණ කන්දමත් එක්ක තමයි ඔය ස්වභාවය තමන්ගේ තුල මතුවෙන්නේ අන්නේ මතුවෙන වෙලාවේදී ඒ ස්වභාවයත් එක්ක එන වෙලාවේදී දැන් අපි දකින්නවනේ දැන් ළමයට ගහන්නත් පුළුවන් මුලින් ගහලා බැනලා අර මං අර මහත්තයාය වුවහම කිව්වා වගේ ගහලා බැනලා ළමයාත් තරහ වෙලා අම්මත් තරහ වෙලා ටික ද ඉන්නකොට තමයි ඔක පේන්න ගන්න. එතන තමයි පටන් ගන්න. يعني දැන් ගිහිල්ලා සමුදේ වෙලා ඉවරයි. දැන් ඔතනින් තමයි මේක ලිහන්න එන්නේ. එහෙම තමයි එන්නේ. ඊට පස්සේ ඊළඟ සැරේ ඔන්න බයින්න එනකොට වගේ මතක් වෙනවා. මතක් වෙනකොට ඔක දැන් පේනවනේ පේනකොට දැන් තමන් මෙහෙම ඉච්චට පටිච්ච වෙලා මෙහෙම මේ හදාගෙන ඉඳ මගේ දරුවා මෙයා මෙහෙම ඉන්න ඕනේ මෙයා මේ වගේ ඉගෙන ගන්න ඕනේ දැන් මම හදන් ඉන්න මටනම අනන්‍ය වෙච්ච ලෝකයක් තියෙනවා ඒක පවත්ව ගන්න බෑ මේවට ගින් නාස්ති වෙයි විනාශ වෙයි ටීවී එකේ කිව්වා පත්තරේ කිව්වා ළමයිට මෙහෙම වෙනවා අරඩඩ හැදෙනු මෙරඩ හැදෙනු දැන් ඔව මතක් වෙවි මහා දාහයක් පිච්චිල්ලක් කෙනු ඒ දාහේ පිච්චිල්ල එන්නේම තමන් ඉන්නව මෙතන හදාගෙන මේක මෙහෙමම වෙන්න ඕනේ කියලා. දැන් ඕක දකින්නකොට ඒක ඒ විදිහට පවත්ව ගන්න බැරි බව අනිච්ච බව දුක්ඛ බව අනත් බව දකින්නට පටිය ගැලවිලා යනවනේ. ඒ උනාට තමන්ගේ තරහ එතනින් රෝධ නිරෝධ වෙනවා. හැබැයි දරුවව යම් දරුවා කියන්නේ එයාට දේවල් තේරුම් අරගෙන යන්න බෑ. දැන් අපි කියමු ඒ එයාගේ යතුලින් වෙන දෙයක් කියන යාට යම් හික්මීමක් දෙයක් ඇති කරගන්න ඕනි කියලා ඕනි කියන දේ තුල කියන්නේ දරුවෙකුට යම් යහපතක් සිද්ධ කරගන්න යාව පාලනයකට යටත් කරගන්න ඕනි කියන එක යටතේ අපි වචනේ හසුරුවන. ඒ වෙලාවට ටිකක් වේගෙන් ටිකක් අර කටහඬ වෙනස් විදිහකට තදින් කියන. ඒ කියන එක වෙන්න පුළුවන්. අන්තිමට තදින් කියන එක ඉතුරු වෙනවා. හැබැයි ඕක හොඳට බලන්න මේ මගේ අත්දැකීම ඔහොම දැන් දරුවෙකුට අපි මුලින් සැර කර කර ඇවිල්ලා හරියටම පටිය දැකලා පටිය ගැලවිලා ගියාම දැන් ඒ දරුවා දැන් කාටද දරුවන්ට නාන්න ඇඟ හොදන්න මූණ හොදන්න 10 බාරක් විතර කියන්න ඕනේ දැන් ඉන්න දරුවන්ට සමහර කරන්න කී බාරක් කිව්වද දැන් ඔයාට කොච්චර සැරයක් කිව්වද කියන එක දැන් වෙන්දකට නම් තරහා එනවා හතුලෙන් පිච්චිලා යන තරහ දැන් පටිය ගැලවිලා ගියාට පස්සේ ඒත් අර විදිහටම කියන දැන් ඔන්න මන් තුන් පාරක් කිව්වා මේ අවසාන සැරේ ටිකක් තදින් කියනවා හැබැයි ළමයටත් ඕක තේරෙනවා අපි අර වෙන්ද කෑ ගහන හැටි මේ කියන එකයි දෙකක් කිය තේරෙනවා සහ එතන අපි අර කළු කිරණ ශක්තිය ජනිත වෙන්නේත් නැහැ ගොඩක් වෙලාවට ළමයිත් ඒව අහලා ඉතින් එහෙම වෙනවා ඒ කියන්නේ ඒක ලොකු වෙනසක් වචන වලින් බෑ ඕක දකින්න
හැබැයි තින් පාලනය කරන්න වෙනවා. මොකද ඒගොල්ලන්ට දරුවේ කවුරුද 18ක් විතර වෙනකන් හොඳ සාමාන්‍ය දේවල් තේරුම් ගන්න අපහාර වුණාම අපි අධ්‍යක්ීම් ඔස්සේ ඒගොල්ලන්ට යම් ගුරුහරුකමක් දෙනවනේ තින් ඒ දේවල් කරන්න ඕන. पलवी दवास गोडाट हर दम विनिवीध दिन बरी उम අර ගින්නට වතුර ටික තමයි වැදෙන්නේ වතුර වදිනවා කියන්නේ සමත වෙනවා කියන එක මම ওই වතුර බාල්දියක් ගහනවා කියලා මගේ භාෂාවෙන් කියන්නේ සමත වෙනවා සමත වුණාට විපස්සනා වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔබ තුල මේ වෙන් කරලා පස්සනිය කරලා බලන්න ඕනේ ඇත්තට මොකද්ද මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය ඇත්ත මොකක්ද මේ ගින්න පහට ගන්න හේතුව මොකද්ද හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගානි රුච්චති නං හේතුව දකින්න එපැ හේතුව දකිනකොට පටිය පොඩ්ඩයි ගැලවිලා යන දැන් අද තරහ ගියාම ඔක දකින්නකොට මේ පටියේ තියෙන බලේ චුට්ටක් බිඳෙන්න ගන්න. අපි හිතමු පටියේ බලය 100ක් කියලා. අද ආනපාන වෙනකොට ඔක එකක් ගැලවිලා 99කට අඩු වෙනවා. ඊළඟ දවසේ ආයි තරහ යනවද? ආයි 99ක් තියෙනවනේ. 99න් ආයි තරහ. සතියයි බුද්ධානුස්සතියයි ඒ අතර ඒ කියන්නේ සේරම එතකොට එතනින් පටිය ගැලවිලා යන්නේ ටිකක්. පටිය ගැලෙන්නේ. තරහව ගෙතිලා තියෙන්නේ කොහොමද? की सर तरह आरंदो तरह पटिया हदागण तीन कोटि वार तरह एक दवसा तरह अनपान कटे टिका पड़ पुल वेना आनपाने कीप सर कीप वतावा भावताय बहुली कताय विन कामराग पटिग जलवीला तुनीवेला अनागामी पलियकट पत्न हेतु हदागिन आपके उपरी मवड़ हता එනේ හතේම කරන්නේ පටිය ගලවන එක තමයි. හිමින් 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 ගැලවෙන. ඒතෝරේ හරිද රම්පුවෙන් මරණානුස්සතිය මේව කරලා ප්‍රගුණ කරන්නේ. ඒවා දැන් අර ධර්මතාවය තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා අර මහත්යාව ප්‍රශ්නෙට දුන්නේ උත්තරේ. අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ත බව කියන්නේ වචන නෙමෙයි. Tamanට ඒ වෙලාවේ නිච්ච සුඛාත්ත කියලා Taman හදාගත්ත තියෙනවනේ තරහ යන්න මේක මෙහෙමම වෙන්න ඕනේ කියලා Tamanට ආවේනික වෙච්ච ගති ලක්ෂණ ටික ඒක ඒ විදිහට පවත් ගන්න බැරි වගේ ක්‍රියාවලියෙම දකින්න තියෙන්නේ ක්‍රියාවලිය තමයි අනිච්ච තියෙන්නේ වචනවල නෙමෙයි මරණානුස්සතිය වචනවල නෙමෙයි තියෙන්නේ බුද්ධානුස්සතිය වචනවල නෙමෙයි තියෙන්නේ ඒ වයි දැන් ඔය මරණානුස්සති බුද්ධානුස්සති කියන වචන දැනගෙන ඒව දැනගෙනවත් නෙමෙයි මිනිස්සු නිවන් දකින්නේ ඒ කියන්නේ මේ සතර කමඨහන් කියලා වචන හතරවත් නොයසලා නිවන් දකින්න පුළුවන් ඒ කියන්නේ එතන වෙන්නේ तमंगे तुले में सतर कमट हंद कील दाणी ने मे क्रियात्मक धर्मतावे दखीन कोट एक अनीच दुख नीन बाब तमंगे तुले क्रियात्मक लोकय तुलम तमंट पवत्वागण दरी धर्मतावे तमन दखीन वना इतने सियाल सिद्ध वेला अर अर वचने किल विनम मेह विस्तर करोण इतिंग एक अरे सुनी दें गुडा कोई दह महापुआय दें දැන් බලන්නකෝ මේ කවුද මේ බාහ්‍ය දාරුචීරිය තුමාට පොඩි වෙලා වෙන්නේ වැඩුවද්ද බුද්ධ ඔහො වෙන්වෙන් වශයෙන් බුද්ධානුස්සතිය මේක මරණානුස්සතිය මේක එහෙම එකක් නැහැ ධර්මතාවයයි දැක්කේ මේ ක්‍රියාත්මක වෙන ස්වභාවය ක්‍රියාත්මක වෙන හැටි දැක්කනම් හරි ඒක තමයි කියන්නේ ඒකනේ අමාරුයි ඉතින් දැන් වෙලා තින්නේ මුකුත් නෙමෙයි මෙන්න මේ ෆ්‍රේම් එකේ හිර වෙලා ඉන්නේ මෙතන කඩන එක හරි මාමා දැන් සතරක දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් සතර කමට අහන් යනු මොනවාද උත්තරයක් තියෙනවා බුද්ධ දේශනාවේ සූත්‍ර ගොඩක තියෙනවා එතකොට ඒක දැන් තව තව ඉස්සරහට යනකොට දැන් ඒ විදිහට විස්තර විග්‍රහ කරලා තිනවා හැබැයි ඒ කියන්නේ වචන නැතුවත් මේ දේ කියන්නේ වචන කියලා කියන්නේ මේ සිද්ද වෙන ක්‍රියාවලිය Taman තුලින් දකින්න ගත්තාම ඒකට වචන කියලා ඕනේ නැහැ ඒකයි මම මේ කියන්නේ ඔය ක්‍රියාවලියනේ දකින්නේ එතකොට දැන් මරණානුසති බුද්ධානුසති කියලා ත්‍රිපිටකයේ තියෙනවා. දැන් මේ සූත්‍ර දේශනාවලත් තියෙනවා. දැන් ඔය තියෙන්නේ අසුභානුසති මේ අසුභම් මරණානුසති. ඔහොම කී කියා අර ඒ සතර කමඨහන් ගැන සූත්‍ර දේශනාවල තැනින් තැන සඳහන් වෙනවා. ඉතින් එහෙම සඳහන් වෙන තැන් තියෙනවා අනන්තවත්. ඉතින් ඒ විදිහට විස්තර විග්‍රහය තේරුම් අරගෙන තේරුම් අරගන්නත් පුළුවන්. ඒ මොකද්ද මේ හතර කියලා එහෙම විස්තර අරගෙන තේරුම් ගන්නත් පුළුවන්. එහෙම නැතුව වුණත් මේක වඩනවා කියන එකක් නේ දැන් මේ පුළුවන් තරම් මම උත්සාහ කරන්නේ
අර ක්‍රමයකට හිර වෙන්න යන එකෙන් ගලව ගන්න. ඒක. ඒකයි මෙච්චර කියන්නේ. අජාත්තාදීන් ගැටීමම හරහානේ තමන් තුනේ. ඕ. ඒ ඇතුලේ තියෙන ගති පොදිය ඉස්මතු වෙවි ඉස්මතු වෙවි. මතු වෙන විදිය දකින්න ඕ. ඒ ඒ බාහිරව තියෙන දෙයක් දුම් කරගෙන තමයි ඇතුලන්ත ඕ බාහිර තියෙන දෙයක් නිමිති කරගෙන ඇතුලාන්තයයි කැළතේන්නේ. ඒ කැළ ඕ ඇතුලාන්තයේ තියෙන එන මතු වෙන හේතුව තියන්නේ ඇතුලේ. ඒක තම ඒ ඇතුලේ තියෙන හේතුවමයි අර ක්‍රියාවලිය තුල අනිච්ච වෙන්නේ. ඒක වෙන හැටි ක්‍රියාවලියෙම තියෙනවා. ඒකෙම දැක්කනම් හරි. ආස්වාදයේ ආදීනාවේ නිස්සාරණයේ උතනම තියෙනවා. ස්පතිත්ව අරියතුමාවි දැන් අපි එතන අර මේ ගතිය ඉස්මතු වෙනකොට අපි එතන දැන් තරහ අරගෙන මේකල සංකාර කිරීමට යන කරන එකෙන් ඒ එතන එතනදී අපි කරන්නේ ගතිය මේ මට ඕනි මට සුබයි මේක පවත්වන්න ඕනි කියලා තව ටිකක් කන්ෆර්ම් කරගන්න වගේ එකක් දෙ කියන්නේ ඒක ඒ ලෝක ඒ කියන්නේ ලෝකය මම මේ කියන්නේ මට අවශ්‍ය දැන් එතනදී ඇත්තටම අපි ඇතුළට ගත්තොත් මේ මම කැමති විදියක් තියෙනවා කියන එක තේරෙනවා දැන් මේ 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 මට ඕන නිසා තමයි මම මේක මේ කෑ ගහලා දඟලලා මම මේක කරගන්න හදන්නේ කියන එක නමුත් එතනදී අර දැන් අපි ඒක තවදුරටත් කරන්නේ දැන් කෑ ගහලා දඟලලා ඒක කරගන්න උත්සාහය එකෙන් දැන් මේ 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 මේක අර තවදුරටත් පවත්වන්න පවත්වීමට මේක යන්නේ ඇයි? ඒ කියන්නේ මේක මේ දිගට දිගට යන්නේ ඇයි? කෑ ගහලා පවත්වන්න උත්සාහ කරන්න මට කැමති දේ මොකක්ද? නෝකයි හොයාගන්න. දැන් මට කැමති විදිහට පවත්ව ගන්න හදන්නවනේ මට කැමති දේ මොකක්ද? ඒක තමයි අමාරු. ඒක ඒ සත්ව ස්වභාවයට ආවෙනික වෙච්ච ගතිය. දැන් උදාහරණකින් කියන්නේ බෑ මම ඒක නෙවෙයි උදාහරණ ගොඩාක් කරන් කියන්නේ පොළොස් ව්‍යංජන රතු පාටට තියනවා නම් මම කැමති ඒක යාට ආවෙනික වෙච්ච ගතිය. එතකොට මේකට මට තරහ ගියේ මට කැමති විදිහට පවත්වන්න බෑ කියලා මට කැමති විදිහ මොකක්ද? ඒ විදිහ හොයාගන්න ඕනේ පළවෙනි එක. ඒ විදිහ හොයාගත්තත් ඒකේ අනිච්ච බව දුක්ඛ බව දකින්නකොට නිච්ච සුඛත් මුලින් අඳුර ගන්න ඕනේ. ඒක අමාරුම තැන. ඒක අඳුර ගත්තොත් තමයි ඒකේ අනිච්ච බව දුක්ඛ බව පේන්නේ. ඒක දකින්නකොට තමයි පටිය ගැලවෙන්නේ. ගැලවිලා ගියත් පොඩ්ඩයිනේ ගැලවෙන්නේ. ඉතින් ඊටු ටිකෙන් ආයි පවතිනවා. ආයි ගෙතන්න පටන් ගන්න. ඊළඟ සැරේත් ආයි ගැලවෙන්න ඕනේ. ඔහොම ඔහොමනේ අඩුවෙන් ටික ටික අඩුවෙන්. ඒක අඩුුන්නේ ඒක දැක්කේ නැත්තම් ආනපානුනේ නැත්තම් ආයි ගෙතෙනවා. එහෙමයි නේද? දැන් ඒක දැන් හරි. එතකොට දැන් අපි අර මේක දඟලලා මේ පවත්වා ගන්න හදනින් අපි තැනකට තේරෙනානේ මේක කොච්චර දඟලුවත් මට මගේ ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන දේ මට මේ පවත්වා ගන්න බෑ මේක වෙන පවත්ත ගන්න පුළුවන් තැනුත් එනවනේ. ඔව් ඔව්. දැන් සුඛ වේදනාව ඇවිල්ලා දැන් අපි හිතමු අපි වෙඩින් එකක් කරන්න හිතුවා. දැන් අපි අවසාන කියන ඔක්කොම දේවල් ප්ලෑන් කරපු විදිහට මුණා හැරෙම සතුටුයි කියලා කියනව නේද? ඔව්. එහෙම කියන තරම් ඕන තරම් තියෙන ඔතනත් අනිච්ච දුක්ඛ අනත්ත තියෙනවා. ඒක දකින්නේ. ප්ලෑන් කරපු විදිහට මුණා මාර සතුටුයි කියලා ආස්වාදේ උපරිමයටම යනවා. දැන් මොකද්ද ඔය ප්ලෑන් කරපු විදිහටම වෙලා ලබන්න උත්සාහ කර සුවය මොකද්ද? ඔය සුවය ඇතුලේ තියෙන්නේ මොන විදිහටද? ඔය සුවය මේ අනිච්චයි. දැන් ඒ සුවය මේකේ ප්ලෑන් කරපු විදිහටම වුණා මේක මං කැමති විදිහටම වුණා කියලා අර කැමති විදිහක් කියලා මේ පවත්ව ගන්න හදන ලක්ෂණ ටිකක් තියෙනවනේ. ඒ ඒක නිකන් හරසුන් දෙයක් බං. ඒ හදාගත්ත පටිය බොල් එකක් බං. මේක පවත්ව ගන්න පුළුවන් වැඩ නිකන් කියන්නේ මහා ඝනසාරයි කමට බරක් තියලා වටිනාකමක් දීලානේ ওই පටිය ගහගන්නේ. ඔතන එන්නේ ඒකට දැන් අර ගැහණු ළමයේ දැක්කනහම මෙයා මාර ලස්සනයි කියන මාර කෑල්ල එන්නේ මම වටිනාකමක් දෙනවනේ අර රූපෙට. මෙයා මට වටිනව මට අදහා ගන්න බැරි ලස්සනක්. මම කැමති ලස්සනක්. එහෙනම් මම කැමති ලස්සනක් මට වටිනවා කියන එක මේ මන් දීපු වැලියු එකනේ. මන් දීපු වටිනාකම. හැබැයි ඔය ලස්සනයි කියන එක ලස්සන වෙලා ඒකේ සුවය දීලා විඳිනවන්ද කියම සුවය. ඔය සුවයත් ඔය සුවයේත් ආස්වාදයේ ආස්වාදං හැටියට පජානාති කරගන්න. ඊපස්සේ ඒ සුවයත් අපිට සුවයක් දීලා අර අපි කැමති තරම්මම ඕක ඒකත් වෙනස් වෙලා යනවනේ. අර මම කැමති දේම 24/7 පවත්ව ගන්න බෑනේ. ඒ මම කැමති කියලා මේ හදාගෙන ඉන්න පටිය හරසුන් බව. බොල් දෙයක් බව. ඒකේ ඇති මාර කෑල්ලක් නැති බව. ඕකේ ඇති පටියක් නැති බව. මේ වචන ටික කිව්වට දැන් මේක පුරුදු වෙලා කට්ටිය කිරිනවා.
ඔන්න මම නම් කරන්නේ මෙහෙමයි දැන් එනකොට ඕක මට කැමති විදිහට පවත්වන්න බෑ ඕක ඇති එකක් නෑ ඕක හරසුන් දෙයක් ඕක බෝල් එකක් ඔහොම මං කියවනවා මං ඔහොම කල්පනා කරනවා එහෙමත් බෑ අමානුම දේ මොකද්ද මටම අනන්‍ය වෙච්ච නිත්‍ය සුඛාතිය අඳුර ගන්න දැන් අර ගැහණු කෙනාගේ මොකකටද දැන් ওই ලස්සනකකී මැරෙන්න හදන්නේ අන්න ඒක තමයි කොටස මේ කෑම මාර රහයි කියලා මොකටද ওই දඟලන්නේ මොකද්ද ওই මාර කෑල්ල ඒක තමන්ටම අනන්‍ය වෙච්ච තිනුනේ පටිය ඔන්නේ පටිය අඳුර ගන්න එක තමයි අමාරුම තැන මේ පටිය අඳුන ගන්න නැති තාක්කල් අපිට තේරෙන්නේ නැහැ නේ දැන් ඒක ඇත්තටම අනිච්ච දුක්ඛ නැත තේ කියන්නේ දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි දැන් අපි උත්සාහ ජීවිත කාලෙම කරේ දැන් අපිට කිව්වා මේ පාඩම් කරන්න විභාග පාස් කරන්න මේකද අපි उत्साह සුබවට පවත්ව ගත්තනේ දැන් දැන් නමුත් අම්කිරි අවස්ථාවකදී අපිට එනවා ඒක තවත් පවත්ව ගන්න බෑ අපි වෙහෙසට පත් වෙනවා ඒ කියන්නේ ඒක ඉතින් ඒ පවත්ව ගන්න පුළුවන් තැන් වල අනිච්ච දුක්ඛ නැති දැක්කම සුඛාපටි කියන පටිය ගලවගෙන තිබුණා ඕ අන්න දැන් බැරි වුණාට පස්සේනේ අපි ඒක පාර හොයන්නේ ඒකයි වෙලා තියෙන්නේ පහසුම පාර තමයි සුඛාපටි පදා ඒ කියන්නේ Tamanට පවත්ව ගන්න පුළුවන් තැන් කියලා පවත්ව ගන්න ආස්වාදයේ විඳිනවා ඒකෙම අනිච්ච දුක්ඛත්වුත් තියෙනවා දැන් මම ඕකනේ දැන් සාරිය ඇඳගෙන ගියාම ලස්සනයි කියලා එන තැනම පටිය ගලව ගත්තනම් පිච්චුනහම දුක් වෙන්න 아무ත පටියක් හැදෙන්නේ නැහැ ඒතර අර අර පාරෙම ලියා ගන්න තිබ්බා ඒකයි සුඛාපටිපදා දුක්ඛාපටිපදා දෙකක් තියෙන්නේ කොයි පටා පටිපදාවේ හරි යන්නත් ඕක තේරු දහම තේරුම් අර ගන්න ඕනේ එතකොට තමයි දෙකම තේරෙන්නේ ඒකයි සබ එහෙමයි ඔව් මේව තව ටිකක් කල්පනා කරන්න. එතකොට තමන්ට ගොඩාක් දේවල් ලිහෙනවා ඉතින්. කල්පනා කර කර විමස විමස අහන්න. එතකොට ලිහෙනවා. හදින් සලුණා කියලා අපිට තේරෙන්නේ දැන් කලින් අපිට ගේම් දිගියම සායසිත වෙනකොට දැනෙන පිච්චෙනවා. අඩු වෙලා. ඔව්. ඒ පිච්චෙන දැවෙන ස්වභාවයන් වල අඩුවීමක් දැනෙනවා. එතකොට තේරෙනවා පටිය බුරුල් වෙලා නේ එතකොට පටිය තද කරන් හිටියාම අමාරුයිනේ මාරකේ මාරදාගේ ඕක ලිහිල් වල කොට සුවයක් කිනවා හැබැයි තව ටිකක් බැම්ම තියෙනවා එතකොට පටිය ගැලවි 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 යනු ටික කාලයක් යන ඕකට එක අර පැසවන තුවාලයක් ගන්නකො ඒ කියන්නේ හොඳට මේ තලු මර මර උඩ පැන පැන ෆයිට් කරන කේස් එකක් ගන්නකො ඔය අපි හොඳට වෙන් කරන ඒකක් කරන් දිගට 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 යනකොට ඒකේ පටිය හිමින් 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 ගැලවි ගැලවි අඩු වෙන බව හොඳට තේරෙන ගන්න. හොඳට තේරෙන ගන්න. ඒක තමයි අපි අඳුරගන්නේ. ඔව්. සමහර ඒවා ලේසි නෑ. තදූපයන් පටිච්ච වෙච්ච ඒවා තියෙන්නේ. තදූපයන් පටිච්ච වෙච්ච ස්වභාවයල් ගලව ගන්න එක තදූපයන් පටිච්ච පටිය තදයි. ඒක තදූපයන් පටිච්ච වෙච්ච ඒවා ටිකක් කල්ලානවා ගැලවෙන්නේ. එහෙම ඒවා තියෙනවා. එම ඒවා ගැලවෙනකම් පොඩි තින් අර හිසරදේ තියෙනවා ඉතින් හිසරදේ කියන්නේ ඒක පිච්චෙනවනේ පිච්චි පිච්චිනේ ගැලවෙන්න වෙන්නේ ගින්න තුලමනේ නිවෙන්නේ නිවෙන්නේ එතකොට ගිනි මන්ටම දැනෙන සෝය තමයි ඒක ඔ ඒ සෝය තමයි බුද්ධානුස්සතිය අනිබිදා වෙච්ච බව විරාගා වෙච්ච බව වෙන්ද තරම් නිකන් මහා වේගයක් එන්නේ ඇති බව ඒක තමයි මේ විදිහටම සියලු පටි ගලවන්න පුළුවන් බව නිබිදා විරාගා නිරෝධා පටි නිස්සග්ගා වෙන්න පුළුවන් බව තමන්ට පසක් වෙනවා ඒක තමයි බුද්ධානුස්සතිය කියන්නේ වඩන්න ඕන දෙයක් නෙවෙයි ඒක ලැබෙන ප්‍රතිඵලය. ඒක තමන්ට පසක් කියන්නේ. ඒකයි වෙන්නේ. ඒ වගේම අද විශේෂයෙන්ම කියන්න ඕනේ අපි අද හිතුවා මේ මෙච්චර කාල මේ ධර්මදේශනා සිද්ධ කරපු දේවල් ඔක්කොම මේ පින්වතුන්ට අහන්න පුළුවන් මේ damsak.net වෙබ්සයිට් එක තිය�නවා අපේ dhamsak.net කියලා. ඒ වෙබ් අඩවිය ඔස්සේ පුළුවන් අරිහතුන් වහන්සේ විසින් රචනා කරපු නිවන් දැකීමට උපකාර වෙන පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ කියන ධර්ම පුස්තකයේ මුල් කොටගෙන දේශනා 67ක් කරලා තියෙනවා පොතේ පිටුවංක පිළිවෙලටම කාට හරි මේ පොත කියවමින් ඒ කියන දේවල් මට වැටහිච්ච ආකාරයට මම උදාහරණ තුලින් මගේ ලෝකයට ගලපමින් විස්තර විග්‍රහ කරනවා ඔබටත් ඒ අත්දැකීම ඔබ තුලින් දැනගන්න මේ අත්දැකීම ප්‍රකාශ කරන එක වැදගත් වේවි කියලා හිතනවා. ඉතින් කැමති අයට මේ දේශනාව අහන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ ගිය අවුරුද්දේ ජූනි මාසේ පටන් ගත්ත මේ දම්සක් YouTube channel එක.
यूट्यूब चैनल लेके अत्रम दामसाक डॉट नोट डॉट नेट वेब अडविया यूट्यूब चैनल लेका निर्मातृ अपे मे वज्र पेरेरा महात्म्य मेतुमा विशाल कैपवीमा उत्साहया कूमनावक कैतुव ए वेबसाइट एक विशाल महान्सियाक वेला एक सकास करा ए वगेम दामसाक यूट्यूब चैनल लेके सियलुम देशना वीडियो तियेनवा पिंगवत ओब सियलु देनाटम अवश्य वीडियो पिलिवलकट बलन्न पुलुवा इट अमतरव दहम अटुआव यूट्यूब चैनल लेके तियेनवा दम तरण यूट्यूब चैनल लेके देशना विकाशनीय वेनवा इतिं मे देशना सियल्ल मे आकारयट पटिगत करन्न मम हितनवा मम दैन 2019 इंदन तमय देशना करन्न गत्ते कोरोना उरुदु देक अरुणहम इतुरु टिके ए हेम देशनावकटम वगे वाद्वे दिलीप दिलीप पेरेरा महात्म्या दीपा पेरेरा महात्म्या कोहे गियात लंकावे हेम तनटम मात एक्क आवा प्रवाहन पासुकाम सपेव्वा उरुदु वसर गणनावक पुरावट 2019 इंदा इतिं ए आयगे उदव उपकारे अतुवमय मेक तमेव किसीवत तनिव करन्न पुलुवन वेड नेमे ए वगेम मे धर्मय सीडी तटिवलट एकतु करा ए वगेम वेलावकट दुखाय वेलावकट सपाय पोत मुद्रणय करा ए वगेम संसार नय गणदिनु वलि मिदिन दहसेन उपकार वेन करुणु हतरक कियन पोत 2015 दी पलमु वरट मा रचना करा हबै लोकु दक्मकिन नेवेई याम देकिन हबै इट पस्से मट इट वडा एक वेनस आकारिकट लियन्न ओनि कियला हितला 2020 අවුරුද්දේදී නැවත අරිහතුන් වහන්සේගේ අවසරය ඇතුව පොත ඊට වඩා ගැඹුරට විස්තර කරලා විස්තර විග්‍රහයක් කරා. ඉතින් ඒකේ යම් යම් කරුණු කාරණා ඉදිරියට යද්දි දැක්මත් එක්ක සමහර දේවල් ඒ කාලේ ලියපුවා මේ කාලේ වෙන ඒක අවබෝධයත් එක්ක වෙනස් වෙන තැනුත් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒ අත්දැකීම් කෙනෙකුට උපකාරයක් වෙනවා මේ ධම්මක දකින්න. ඒ හැම දෙයක්මත් ඒ වගේම CD තැටි මුද්‍රණය කළ බෙදා දුන්නා පොත්පත් මුද්‍රණය කරා මේ හැම දෙයකටම ගොඩාක් මේ ශක්තියක් වුණා ගොඩාක් උදව්වක් උපහාරයක් රුකුලක් වුණා චන්දි පන්නි පිටියේ චන්දිම සමරකෝන් මහත්තයා හැම දෙයකටම ඔය ගොඩාක් රෙකෝඩින් ඒවා පිළිවෙලට හරි ගස්සන්න මාතෘකා දාන්න ඒවා සංශෝධනය කරන්න ඒ වගේ වට වජිර පෙරේරා මහත්මයා ඒ වගේම චන්දිම සමරකෝන් මහත්මයා ඒ වගේම විශේෂයෙන් සීපත් කරන්න ඕනේ මේ අවුරුදු ගණනාවක සේවයක් දේශනා 100කට වඩා අධික සංඛ්‍යාවක් දැන් කරන්න අහන්න සලස්වන්න පුළුවන් උනේ මම මේ කරන දේවල් හුලඟට පාවෙලා යනවා ඒවා රෙකෝඩ් කරලා මේ විදිහට පටිගත කරලා සුසංරක්ෂණය කරලා තව කෙනෙකුට අහන්න සකසනවා කියන ක්‍රියාවලිය පිටිපස ගොඩාක් දෙනෙක් ඉන්නවා ඒ අයගේ නම් සිහිපත් කළ යුතුයි ඒ වගේම මෑත කාලයකදී මේ සේවයට තවත් උදව් උපකාර වුණා දොඩංගොඩ ඉන්නවා විරාජ් ධනංජය මහත්මයාත් ඒ වගේම නිමේෂිකා දිල්නී මහත්මියත් ඒ වගේම විශ්ව සමුදිත මහත්මයා දම්සක් දහම්මටුවව WhatsApp group එකක් නිර්මාණය කරලා ඒක හරහා දැනට 2000කට ආසන්න ප්‍රමාණයක් group තුනකේ සමූහයේ ඉන්නවා. ඒ හරහා මේ පණිවිඩ බෙදා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දහම්මටුවව channel එකේ දේශනා පැටිගත වෙනවා. ඒ වගේම මීරිගම මේ කරපු හැම දේශනාවක්ම ඉතාමත් උසස් තත්වයෙන් කැමරාකරණය කරා ජනිත් හර්ෂ මහත්තයා. ඒ වගේම ජයසිංහ මහත්මයා හැම වෙලෙම හැම දෙයකටම ලොකු පිටුවහලක් වුණා හැම දෙයකටම ශක්තියක් වුණා. ඉතින් ඒ වගේම උදේශිකා කරවිත මහත්මිය සුරංග කරවිත මහත්මිය ඒ වගේම අපේ එංගලන්තේ ඇමරිකාවේ ඉන්න දිනේෂ් ජයලත් මහත්මයා මේ හැමෝමත් ලොකු උදව්වක් උපකාරයක් කරා ඒ වගේම මට කියන්න ඕනේ මං බුද්ධ භාවනා වැඩසටහනකට මුලින්ම සහභාගී වුණේ 2015 වසරේ ඒ වසරේදී බුද්ධ භාවනා වැඩසටහනේදී මට හම්බ වුණ මිතුරියක් තමයි චමිලා රූපසිංහ මහත්මිය ඉතින් එතුමියගේ අද दिने उपांदिने अद तीनवा वंगिताने पनास एक पनास हतरायो पनास हतर वेनी उपांदिने समरेनवा मामा हितनवा अवरुदु हतक वितर वेनु मामे तुमियो देना हां दुने गेन में दहां मार्गे पालवेनी बुद्ध भावना वेड़ से दहां दी मुने गे हुना इट पासे अरे अपी दार्मे गोड़ा किती यालु वेक विदी हेट मितुर्याक विदी हेट समार वेलावट अम्मा के नेक वागे गोड़ा देवाल वेलदी गोड़ा लंगिंग हिटिया हेम देट में उदा उपकार कला ඒ වගේම මේ පොත මුද්‍රණය කරන දහම් වේලාවකට දුකයි වේලාවකට සැපයි පොත මුද්‍රණය කිරීමේදී ISBN නම්බර් එක කොරෝනා කාලේදී අන්න අමාරුයි පුස්තකාලයකට චමිලා රූපසිංහ මහත්මියගේ මහත්ය සරත් මහත්ය තමයි ඒක කටයුතු සියල්ල සිද්ධ කරේ පොත් මුද්‍රණය කරා අති විශාල සේවයක් කරා මට මතකයි මං හිරිවඩුන් එක දවසක් මට රැයක් ඉන්න ඌමනාවක් තිබුණා
ඉතින් මට එදා රෑ එළි වෙනකන් ඒ චමිලා රූපසිංහ මහත්මිය තමයි මාත් එක්ක හිටියේ නිකන් අත්දැකීමක් ලබන්න අපි හිටියා එක දවසක් ඉතින් ඒ වගේ ගොඩ කාලයක් මට මගේ පිටිපස ලොකු සවිමත් අත්ලක් විදිහට හිටියා ඉතින් එතුමියගේ අද උපන්දිනය මම නවරත්න මහත්මයාට නිකමට තමයි දාද දිනේ දුන්නේ 24 කියලා උපන්දිනෙත් එදාටම තියෙන හින්දා අද දවසේ සියලුම තේපැන් සංග්‍රහ කටයුතු සිද්ධ කරේ එතුමියගේ මේ සහභාගීත්වයෙන් ඉතින් මම හිතනවා මේ බොහොම හොඳ වටිනා දේශනයක් සිද්ධ කරලා සියලු දෙනාටම මේ සිරිසත් ධර්මයේ අහන්න දැක ගන්න අවස්ථාව උදා කරලා මේ පින්වත් සියලු දෙනාටම තේපැන් සංග්‍රහයක් ලබා දීලා එතුමියගේ 54 වෙනි ජන්මදිනය සිහිපත් කිරීම නිමිත්තෙන් ඉතාමත් උතුම් පුණ්‍ය කටයුත්තක් සිද්ධ කර ගන්න පුළුවන් වුණා සබ්බ දානං ධම්ම දානං චිනාතේ කියනවා වගේ තමන්ගේ දරණ ස්වභාවය තුලින් මේ ධම දැක ගන්න මේ අහන්න ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් මේ ධම් කටයුත්තේදී මම හිතනවා එතුමිය නිතරම රෝගී තත්ත්වයෙන් පසු වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් එතුමියටත් ඒ ස්වාමි පුරුෂයාටත් පවුලේ සිල් දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායුෂ වේවා මේ ජාතියේ මුතුම් වූ සංසාර දුකින් අද විදෙන්නටම හේතුප්‍රත්‍ය සැකසේවා කියලා අපි සිල් දෙනාම ආශිර්වාද කරනවා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වතුනි අද ධර්මදේශනාව සිද්ධ කරන්න විශේෂයෙන් කඩවත කිරිල්ලවල නවරත්න මහත්මයාත් ඒ මහත්මයාගේ මැතිණියත් පවුලේ දූ දරුව පිරිසත් බොහෝම උනන්දු වේ. මේ දහමට හරිම ලැබියාවකින් ඒ දහම හොඳට තේරුම් අරගෙන මනවින් අධ්‍යයනය කරමින් ඒ කටයුතු වල නියැලෙනවා කියන එක මට තේරිලා තියෙනවා. අහන ප්‍රශ්න වලින් කතා කරන විදිහෙන් ඉතින් ඒ දහම දැකගෙන ඒ නිවීම මිදීම සැනසීම අනිත්ටටත් ළඟා කර දෙන්න පුළුවන් තරම් උනන්දු වෙනවා උත්සාහ කරනවා මේ කටයුතු කරන්න. ඉතින් එතුමාගේ නවරත්න මහත්මයාගේ ආරාධනාවෙන් තුන්වෙනි වරටත් මේ නිවසේ අපි ධර්මදේශනයක් සිද්ධ කර අද දිනේ ඉදිරි කාලවලත් පුළුවන් විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. සතිය දිනයක තමයි බොහෝ වේලාවට කරන්න සිද්ධ වෙන්නේ. මම හිතනවා ඉතින් උමනාවක් තියෙන කෙනෙකුට නිවාඩුවක් දාගෙන හරි එනවනේ. අපි අපිට තමන්ගේ වෙනුවෙන් දෙයක් කරගන්න දැන් මට මම මේ වෙනුවෙන් සතිය දවසක කැප වෙනවා නම් ඔබටත් ඔබේ නිවන මාර්ගයේ වෙනුවෙන් එහෙම දවසක් කැප කරන්න බැරි කමක් නැහැ. ඉතින් බොහෝ වෙලාවට සතිය දවසක් වේවි. මාර්තු මාසෙත් අපි මෙම නිවසේ දේශනා කටයුත්තක් සිද්ධ කරන්න බලනවා. ඒ වගේම පින්වතුනි මෙතෙක් කාලයක් අපි දේශනාව සිද්ධ කරා සිංහල මාධ්‍යයෙන්. ගොඩාක් පිටරට ඉන්න අය මට ඊමේල් එවනවා කියනවා අනේ මැඩම් පුළුවන් නම් මේ කොහොම හරි ඉංග්‍රීසියෙන් ටිකක් කියන්න කියලා. ඇත්තටම පින්වතුනි ඉංග්‍රීසියෙන් ධර්මය දේශනා කරනවා කියන එක නිත්‍ය සුඛාත්ථ කියන පටිය මෙච්චර වචන විස්තර කරලා කියලා 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 එකම තැන තැටිය කරකෝ කරකෝ මේ තරම් ප්‍රශ්න අහලත් දන්න සුද්ධ සිංහලෙන් පැහැදිලි කරගන්නත් බැරි කොට කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා හිතුවා. එතකොට බොහොම අමාරු වැඩක්. ඉතින් මම හිතුවා මේ මාගදී වචන වලින් කොහොමත්ම කියන්න බෑ ඉංග්‍රීසියෙන්. ඉතින් මම හිතුවා දහම්මකට ප්‍රවේශයක් දෙන්න අඩුගානේ සතර පෙර නිමිත්තක් පහළ වෙච්ච කෙනෙකුට ඇසරෙන්න යම් අපි කියන්නේ පොඩි අර එයාට පොඩි නිමිත්තක් පහළ කරලා එයාගේ අර ප්‍රඥායස මූදු කරලා පොඩක් හිතන්න කල්පනා කරන්න රුකුලක් වෙන විදිහට යම් මාර්ගෝපදේශනයක් සිද්ධ කරන්න පුළුවන් නම් කියලා හිතලා බොහොම සරල ඉංග්‍රීසියෙන් මම එහෙම ලොකුවට ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙක් නෙවෙයි. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවේ යුනිවර්සිටි එකේදී. ඉතින් මම දන්න විදිහට සරල විදිහට ඒ ඉංග්‍රීසියෙන් යම් උත්සාහයක් කරා මේ දේ කරන්න. මොකද විශේෂයෙන් පිටරටවල් වල ඉන්න අයටත් මේ මෙතනින් ඔබට තව එහාට මේ දහම පතුරවන්න. මොකද සම්මත බුදු දහම තුළ බුද්ධාගම තුළ යම් යම් වත් තුළ යෝග ඔය වගේ එක එක ක්‍රමවල හිර වෙලා ඉන්න අයට එතනින් එහා දෙයක් ය මේ බුද්ධ දේශනාව කියන එක දකින්න අර අපි කියන්නේ ලයිට් එකක් පත්තු කරාම මේකේ මොකක් හරි දෙයක් තියෙනවා හොයන්න ඕනේ කියන සංඥාව පහළ වෙන්න. ඒගොල්ලන්ගේ හිතේ ඌමනාවක් ඇති වෙන විදිහට දහම යම් උපක්‍රමශීලීව යම් යම් සරල උදාහරණ සහිතව ඉංග්‍රීසියෙන් දේශනා කරන්න පටන් ගත්තා. ඒක ප්‍රසිද්ධිය තාම කරන්නේ නැහැ. මේ දාම අපේ මේ සිංහල රටේ අපි සිංහලෙන් කතා කරන්නේ. ඉතින් දේශනා දෙකක් පටිගත කරා විනාඩි 30 වගේ කොටස් දෙකක්.
අදදිනේ අපි සූදානම් වෙනවා මේ සියල්ල පිටුපස මේ විශේෂයෙන් දම්සක් YouTube channel එක නිර්මාණය කරලා මේ පළවෙනි ඉංග්‍රීසි දේශනාව සකස් කරන්න වජිර පෙරේරා මහත්මයා පහුගිය සතිය පුරාවට ගොඩාක් මහන්සි වුණා චන්දිම සමරකෝන් මහත්මයාත් ඒක ටිකක් කෙනෙකුට ආස හිතන විදිහට අහන්න පින්තූර දාලා සකස් කරලා වීඩියෝ එකක් සකස් කරා. ඉතින් ඒ වීඩියෝ එක තාම අපි අන්තර්ජාලයට මුදා හැරියේ නැහැ. අපි මේ වෙලාවේ සූදානම් වෙනවා මේ පින්වතුන් සීල දෙනාගේම සුදු කිරණ ශක්තියේ බලයෙන් මේ මතු කරගත්තා වූ මේ උතුම් සද්ධර්මය මේ ශ්‍රී ලංකා දීපේට විතරක් කොටු නොවි මෙතනින් එහා තව ජීවත් වෙන පිටරටවල් වල ඉන්න ඉංග්‍රීසි භාෂාව කර පින්නාගෙන ඉන්න අයට ඔවුන්ගේ ඇස් ඇරෙන්න ඔවුන්ට යම් උත්තේජනයක් දෙන්න මේ මේ සියලු මේ කරන්නා වූ මේ කාර්යය මේ දේශනාවලි ඒ අයටත් මේ දහම් හඬ ඇසේවා කියන උදාර චේතනාව පෙරදරි කරගෙන ඒ සත්‍යක්‍රියා බලයක් පතුරවලා මේ විශ්වයේ යහපත් වේවා සියලු සත්‍යයන්ට පිං ඇති මිනිසුන්ට මේ දේශනා කරන්නා වූ ධර්මයේ හඬ ඇසේවා ඒ අයගේ දහම් ඇස උපදවා පහදවා ගන්නටම මේ කරන්නා වූ කාර්යයන් උදව් වේවා උපකාර වේවා කියන චේතනාව ඇතුව අපි අද දිනයේ ඒ දේශනාව අන්තර්ජාලයට මුදා හරිනවා එනම් හොඳයි පින්වතුනි ඒ වගේම මම හිතනවා මම මේ සියලු දේක මතක් කරා ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනි මෙච්චර කාලයක් තිස්සේ මේ මේ ධර්මය වැසී වැළලී යටපත් වෙලා තිබුණා හැබැයි මේ මතු වෙච්ච ධර්මය ලෞතුරා බුදු පියාණන් වහන්සේ මතු කළේ ධර්මයට චතුරාර්ය සත්‍යයට නැවත පණ පිහිට වූ අති ගෞරවණීය පූජනීය අරිහතුන් වහන්සේට ඒ උතුම් චතුරාර්ය සත්‍යයට ඒ උතුම් සන්දේශනාවට පටිච්ච සමුප්පාදයට නැවත පණ පිහිටවලා මේ කෙලස් බරිත සත්‍යයට සංසාර දුකින් අත මිදෙන්න පාර මාර්ගය නැවතත් උදා කළ ගෞරවණීය අති පූජනීය අවසරයි මිවන පලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේට මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවායි අපි සියලු දෙනා දිට්ඨාන කරමු. ඒ වගේම පින්වතුනි උන්වහන්සේ මතු කළ වදාලා වූ මේ දහම් මගේ ගමන් කළමින් බිහි වෙලා ඉන්නවා බොහෝ කල්යාණ මිත්‍රයන් වහන්සේලා පිරිසක්. උන්වහන්සේලාටත් ඒ අති උතුම් වූ සිරිසත් ධර්මයේ උන්වහන්සේලා දරණ ස්වභාවයෙන් දේශනා කරලා තව බොහෝ මිනිසුන්ගේ දහම් මැස උපදවා පහදවා ගන්නටත් ඒ සියලුම ආර්ය උත්තම උත්තමාවියන්ටත් ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ වේවා කියලා අපි සියලු දෙනාම අදිට්ඨාන කරමු. එමනම් පින්වතුනියේ සිළු දේවල් පෙරදරි කරගෙන අපි පුණ්‍යානුමෝදනා කරමු අනන්ත සංසාරයේ සිටම් මේ දක්වා අපි ආපු මේ ගමනේ අපට උදව් උපකාර කළා වූ සත්වේ පුද්ගලයෙක් වෙත්නම් ඒ සියලුම සත්වයෝ පුද්ගලයෝ මේ විශ්වයේ මොනියම් හෝ තලයක උප්පත්තිය ලබා ඉන්නවා වෙන්නවා වෙන්න පුළුවන් ඒ සියලුම සත්වයන්ට පුද්ගලයන්ට අප විසින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අද දිනේ මේ ධර්ම දේශනා කටයුත්තට සහ සම්බන්ධ කළ උදව් උපකාර කරන නවරත් මහත්මයා ඇතුළු පවුලේ සෑම සිළු දිනාටම චමිලා රූපසිංහ මහත්මිය සරත් මහත්මයා ඇතුළු ඒ දූ දරුවන් සෑම සිළු දිනාටම ඒ වගේම කැමරාකරණය කරමින් සහ සම්බන්ධ වූ වජිර පෙරේරා මහත්මයා ඒ වගේම උපාලි මහත්මයාත් අලුතෙන්ම මේ සේවයට දායක වෙනවා අද සිට එතුමාටත් ඒ වගේම මේ සියලු කටයුතු පිළිබඳ රැඳී සිටින දීපා පෙරේරා මහත්මයා දිලීප් මහත්මයා උදේශිකා මහත්මයා නම් කියන්න බැරි විශාල පිරිසක් ඉන්නවා ඒ වගේම චන්දිම සමරකෝන් මහතා ඇතුළු ඔය දිනේෂ් දිනේෂ් ජයලත් මහතා ඇතුළු ඒ සෑම සිළු දෙනාටම මේ දහම් කටයුත්තට අතිරිත දෙන්නා වූ සියලුම පින්වත්තේ සියලුම මහත්ම මහත්මීන්ගෙනුත් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්. ඔබ අප සෑම සිළු දෙනාගෙන්ම පින් ලබා ගැනීමට නොහැකි සුජීවත්ව සිරින්නා වූ ඔබේ දෙමව්පියන්ට ගුරුවරුන්ට නෑදෑ හිතමිතුරු ආදී අයට ගුරුවරුන්ට ඒ සෑම සිළු දෙනාටමත් මේ සිරිසත් ධර්මයේ කනවැකේවා මේ ඡාතියේම උතුම් වූ නිබ්බාන සුවෙන් සුවපත් වන්නටම ඒ සෑම සිළු දිනාටමත් අප සිළු දිනාටමත් හේතුපත්‍ය සැකසේවායි අදිඨාන කරමු.
එහෙනම් පින්වතුනි ඒ සියලු අදිඨානයන් පෙරදරි කරගෙන අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු එතාවතාචම් හේහි සම්වේදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචම් හේහි සම්වේදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාචම් හේහි සම්වේදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සියලු දිනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට මේ ඡාතියේ මුතුම් වූ නිබ්බාන සුවෙන් සුවපත් වන්නටම සියලු දිනාටම හේතුපත්‍ය සැකසේවා මේ සියලු ධර්ම කරුණු සාකච්ඡාවෝ ඒ සඳහාම උදව්වක් වේවා උපකාරයක් වේවා හේතු වාසනා වේවා යදිඨාන කරමි